හම්බන්තොට ධර්ම සාකච්ඡාව 6 වෙනි කොටස සාදු 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 අවසර අපි හම්බුනේ අපි ගිය වර ධර්ම සාකච්ඡාවේදී අපි හම්බුනේ විශේෂයෙන් අවධානය යොමු කළේ අර පස්සේදී අනිත්‍ය දැකීම සම්බන්ධයෙන් එතකොට වහන්සේ විස්තර කළා අර බාහිර රූපයත් අධ්‍යාත්ම රූපයත් අවිඥානයත් එතන පස්සේ වීම නිසා අර රහතන් වහන්සේ කෙනෙක් මේ ලෝකයේ දකින ආකාරයත් අර මාර්ගයේ වඩන කෙනා සතර සතිපට්ඨානෙ තුර දකින ආකාරයත් අර එහෙම නොදකින කුපිලාර පංච උපාදානස්කන්ධයේ සදමින් සසරේ යන ආකාරයත් විස්තර කළා. අපි හඳ මේක මට තවදුරටත් අර උදාහරණයකින් විස්තර කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා කියන්නේ ඒක තමයි ඒක තවත් පැහැදිලි කරගන්න. අපි උදාහරණයක් වශයෙන් අපි හඳුනන හිතමු දැන් මෙතන පේරගෙඩියක් තියෙනවා නම් ඒ පේරගෙඩිය දැන් සාමාන්‍ය කුපිලෙක් පේන්නේ ඒ මනසට බාහිර රූපයක් දෙක පේරගෙඩිය පේනවා. ඒ ඔස්සේ මනසේ වේදනා සංඥා සංකාරයේ පේරගෙඩිය සම්බන්ධයෙන් චේතනා පහළ කරගෙන පංච උපාදානස්කන්ධයක් හදාගන්න පේනවා. සතරසතිපට්ඨාන වශයෙන් දකිනකොට ගෝවාන්සේ මට පළවෙනි ධර්ම දේශනාවෙම පෙන්වුවා ඒක සතර මහා දුූත විදියට අට්ටික සංඥාවක් විදියට ඒක වර්ණාකාරයෙන් දැක්කොත් අපි හඳුනන්නේ මම පේරගෙඩි විදියට මම එකපාරට දකින්නේ නැහැ. රූපේ දකිනකොට මම දන්නවා මෙතන හතර මහා භූත තියෙනවා. එතකොට අර පේර කියන අර පෘථග්ජන පුද්ගලයා පේර දකින ආකාරයෙන් නම් ගන්න වේදනාවක් නෙමෙයි මම එතකොට සතර මහා භූත පොළවට හා සමානයි. එතකොට මෙතන මේ අර පේර සම්බන්ධයෙන් කියන මේ හඳුනා ගැනීම බැහැරව යමු සංඥාවක් තමයි ඇති වෙන්නේ. ඒක වෙන්නේ නැහැ. එතකොට අපි හඳුනන්නේ ඒකද එතන වෙන්නේ සතර සතිපට්ඨානෙදි වෙන්නේ අර يعني දකින්නකොටම දැන් පේර කියන සංඥාව බැහැර වෙලා සතර සතිපට්ඨානෙ දකිනවා. එතන අන්තිමට ලබා ගන්නා ලොකු විඥානය කියන විශේෂ ඥානය කියන එක අර පුතග්ජන පුත්කිරය ලබා ගන්නේ මේක හොඳ පේර ගෙඩියක් මේක කෑවොත් හොඳයි කියන අර දෘෂ්ටිය මේක තියෙන දෙයක් විදිහටම ගන්නවා බෙබෙන් කරලා ගන්නවා. අර වහන්සේ කිව්වා දැන් සතර සතිපට්ඨානෙ වෙන් කරන්න බෑ කියන එක. දැන් ඒ සතර සතිපට්ඨානෙ ඉන්න එක්කෙනා ඒක දකින්නේ හුදෙක් එක හතර මහ භූත මේක මේ ප්‍රේත සමින් කියන්නේ කියලා අර ලෝක ධර්ම වලින් මිදිලා දකින තත්වය. ඒතකොට අපි හන්ද රහතන් වහන්සේදී එතනදී අර ඒක දැන් අර මනස උත්සාහයෙන් ඒක බලනවා සතර සතිපට්ඨානෙ තුලින් අවබෝධයෙන්ම මේ තත්වය මෙහෙමයි මාත්‍රෙතෙන්දීදී පේරගෙඩියක් කියන කාරණය තුල කෙනෙකුට අවශ්‍ය නම් පේරගෙඩිය නිසා සකස් කර ගන්නා වූ සිතුවිලි තුල නිරේත වැටෙන අපාගම්‍යයක් සකස් කර ගන්න පුළුවන්. තේරෙනවද? දැන් පේරගෙඩියක් නිසා පේරගහක් නිසා පේරගෙඩියක් ඇති ඇතිකර ගන්නා වූ අසතුෂ්ණාව නිසා සතර අපායට වැටලා ජීවත් වෙන සමුතුලයට වැටලා ජීවත් වෙන කෝටි ගණනක්. තේරෙනවද? ඒ ආගේ අදක්ෂභාවය. තේරෙනවද? පේරගෙඩියක් නිසා පේරගෙඩිය කෙරේ ඇති කර ගන්නා වූ රස කුෂ්ණාව නිසා නිරේතුරෝ මේ අකුසල රැස්වීම නිසා කල්පගණන් දුක් විඳින අය වන් තමයි. තේරෙනවද? එතකොට ඒ යාගයේ තියෙන පුතක් දෙන බාහිර. තේරෙනවද? ඒ පුතක් දෙන බාහිර. ඒක යාගයේ වැරැද්දක් නෙමෙයි. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණාට පස්සේ මේ උතුම් ධර්මයේ මතකල ගන්න. එතෙක් මොනම මොන කාටවත් ජගතෙකුටවත් මේ උතුම් ධර්මයේ මතක කරන්න බැහැ. තේරෙනවද? එතන බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ හේතුඵල ධර්මයක් නිසා. ජනතාවගේ ලෝකයාගේ කුසල ශක්තිය. තේරෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ නැති අබුද්ධෝත්පාද කාලය කියන්නේ හේතුඵල ධර්මයක්. ජන ලෝකයාගේ අකුසල නිසා සකස් වෙනා වූ දෙයක්. ඒ නිසා මේතන කෙනෙක් පේර ගෙඩියක් නිසා, පේර ගහක් නිසා, පේර ගෙඩිය කෙරේ ඇති කර ගන්නා වූ අසතුෂ්ණාව නිසා කල්පගණන් සතර අපායට දුක් දැරලා දුක් විඳිනවායි කියන කාරණේ මහත්යෝ කාගින්වත් කරගත් නෙමෙයි. තේරෙනවද? ඒක අදාළ ධර්මානුකූල දැක්ම නැහැ. ආරෂ්ඨාංගික මාර්ගය දැක්ම නැහැ. ඒ නිසා යා පේරගෙඩිය නිසා අප්‍රමාණ දුකට වැටේ. තේරෙනවද? ඒ වගේම පේරගෙඩියක් නිසා මහත්යෝ කල්ප ගණන් සස්ත්‍රීක සැප ලබන්න පුළුවන්. තේරෙනවද? යාගේ දෙයක් දක්ෂයි. අර අදක්ෂය එමෙයා දක්ෂයි. පේරගෙඩිය යා පේරගෙඩිය උපයෝගී කරගෙන පේරගෙඩිය සංඝයාගේ සා පූජා කරලා දානයන්ගේ සා පූජා කරලා ඒ තුලින් වැඩ සකස් කරගත්තා වූ කුසල් සිත නිසා පේරගෙඩිය නිසා කල්පගණන් දිව්‍ය සැප විඳින්න පුළුවන්. දැන් අරයා සතහක් හයකට වැටුණා. මෙයා පේරගෙඩිය නිසා දිව්‍ය සැප විඳින්න. තේරෙනවද?
එතකොට තවත් කෙනෙක් මහත්වෝ නිරේතුරුව පේන ගෙඩිය සතර සතිපට්ඨාන ධර්මයන් කියමු කරලා කායනුපස්සනාවට යොමු කරලා මේ පේන ගෙඩිය කියන්නේ සතර මහා ධාතුවක් සතර මහා ධාතුවේ ස්වභාවය අනිත්‍යයි කියලා දකිමින් තේරෙනවා පේන කියන සම්මුති සංඥාමයෙන් විදිලා යා පේන ගෙඩිය සතර මහා ධාතුවක් කියන තැන ඉඳලා දැකලා පේන ගෙඩිය කෙරෙහි තියෙන තෘෂ්ණාව අනිත්‍යයි කියලා දකින තැන එයා පේන ගෙඩිය නිසා සෝවන් පහපත් වෙන්න පුළුවන් එහෙම දැන් මේ මුලින් අරය නිරේට වැටුණා දෙවනි කෙනා සුගතියට ගියා එහෙම නමුත් මෙයා පේන ගෙඩියක් चिता ඒ සියල්ල තුළින් සකස් වුණා වූ සප්තබොධ්‍යංගයන්ගේ අනිත්‍යභාවය දැකලා ධම්මානුපස්සනාවත් වඩාගෙන තේන පේරගෙඩිය උපයෝගී කරගෙන මෙයා සෝවන් ඵලෙට පත් වුණා. තේන සෝවන් ඵලෙට පත් වුණා. ඒ වගේ ඉනුත් උප්පට ගිහිල්ලා කවදා හරි රහතන් වහන්සේ කෙනෙක් පේරගෙඩිය දකිද්දී රහතන් වහන්සේට දැක්කා වූ හිත අනිත්‍යයි කියන කාරණය තුල යන්නේ නැහැ. ඉස්සර. දැන් පේරගෙඩිය දකිනවා දකින නිමේෂයේදීම ඊළඟ චිත්තය අනිත්‍යයි කියන සකස් වෙනවා. මොකද රහතන් වහන්සේ ඥාන දර්ශන තුලින් මේ සතර මහා ධාතු අනිත්‍යභාවය දකින්න. සාතන් වහන්සේ ඥාන දර්ශන තුලින් සතර මහා ධාතු අනිත්‍යභාවය දකිද්දී මේ විශ්වයේ තියෙන සෑම රූපයකටම එයා ඒ අනිත්‍යභාවය ආරෝපණය කරලා දකින්න. යාර පේරගෙඩියක් වේගයක් හැටියට දකින්න පුළුවන්. පේරගෙඩියක් මොහොතකින් දූවිල්ලක් බවට පත් වෙනවා කියන කාරණේ රහතන් වහන්සේ දකින්න පුළුවන්. පේරගෙඩියක් මහ පොළොවක් පේරගෙඩියක් පසක් එකක් කරලා රහතන් වහන්සේට දකින්න පේන ගෙඩිය තුලින් රහතන් වහන්සේට අතීත සංසාරවල තමන්ගේ අම්මා තාත්තාගේ රූපයන් දකින්න පුළුවන්. මෙතන පේන ගෙඩිය තියෙනවා නම් රහතන් වහන්සේ පේන ගෙඩිය තුලින් තමන්ගේ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය පේන ගෙඩිය තුලින් දකින්න. එතන මේ පේන ගෙඩිය කියන්නේ සතර මහා ධාතුවක් මේ පේන ගෙඩිය ඉබේ හටගත්තා වූ දෙයක් නෙමෙයි. තේරෙනවද? බීජයක් පැලවෙලා ඒක පැලයක් බවට පත් වෙලා ගහක් බවට පත් වෙලා ලොකු ක්‍රියාවලියක් තුලින් බීජ නියම ධර්මයන් තුලින් පේරගෙඩියක් එනකොට එතකොට මේ පස බවට පත් වුණ පොහොර බවට පත් වුණ ගහ බවට පත් වුණ මේ සෑම දෙයක් තුළම පෙර ජීවිතයේ මගේ මරුණා වූ මලකඩෙන් ගලා ගිය පෝජාව තියෙනවා එතකොට රහතන් වහන්සේට පේරගෙඩියක් තුනේ තමාගේ අතීතේ මිය ගියා වූ අතීත රූපස්කන්ධයන් මතකල දකින්න පුළුවන් යාට පුළුවන් අතීතේ තමාගේ අම්මාගේ රූපය මේ පේරගෙඩිය තුලින් මතකල දකින්න යාර පුළුවන් අතීතයේ තමන්ගේ තාත්තලාගේ රූපයන් මේ පෙරගෙඩිය තුලින් මතු කරලා දකින්න. අතීතයේ තමාගේම රූපයන් මහ පොළොවට පස් වෙනා ඒ පස තුලින් ලැබුණා වූ ඕජාන් තුලින් ඒ සතර මහා ධාතුවේ අනිත්‍යභාවය දකින්න. තේරෙයි. යා නිරේතුව තමන්ගේ රූපයත් පෙරගෙඩිය කියන කාරණය සතර මහා ධාතුවක් කරලා පෙරගෙඩියත් මේ රූපයත් යම් මොහොතක මේ මහ පොළොවට පස් වෙනවා යන මුලින් දකින්න. ඒ මහා පොළොවට පස් වෙන පස තුලින් සකස් වෙන්නා වූ බීජ නියාමයන් තුර නැවත නැවත peer පළ peer ගස් peer පළදාව ලෝකේ පළ වෙනවා කියන කාමේ දැක්කේ. නමුත් ඒ දැක්ම රහතන් වහන්සේට ඕනනම් අරන් යන්න පුළුවන්. නමුත් රහතන් වහන්සේට අරන් යන්නේ නැහැ. තේරෙනවද? ඔය සෑම දැක්මක් කරාම රහතන් වහන්සේට අරන් යන්න පුළුවන්. නමුත් ඒ දැක්ම කරා රහතන් වහන්සේ අරන් යන්නේ නැහැ. මොකද නිරේතුරුව රහතන් වහන්සේ දැක්කා කියන එක නම. ඒක යාගේ විශේෂය. තේරෙනවද? ඒක යාගේ විශේෂය. නමුත් අර ඕන පැත්තකට රහතන් වහන්සේ කෙනෙකුට පෙරගෙඩිය අරගෙන යන්න පුළුවන්. තේරෙනවද? ඒ නිරේතුරුවම එක එකනාගේ අවබෝධ ස්වභාවයක් මත ඊට දකින්න. තේරෙනවද? කෙනෙක් පෙරගෙඩිය නිරේතයමට උපයෝගී වෙනවා. තව කෙනෙක් සුභතියට යනවා. තව කෙනෙක් ඒ උපයෝගී කරගෙන පංච පාදනස්කන්ධය අනිත්‍යභාවය දකිනවා. නමුත් රහතන් වහන්සේ නිරේතුරුවේ පෙරගෙඩිය තුලින් අතීත පංච පාදනස්කන්ධේ ඒ අනිත්‍ය අවබෝධය ලැබුවා වූ පංච උපාදානස්කන්ධේ නැවත 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 ජීවිතයට එකතු කරගන්න. ඒක තමයි තියෙන්නේ. එතනින් ඒ ආකාරයෙන් තමයි දකින්න වෙන්නේ. අපේ නාමයෙන් දැන් ඔබවහන්ස දැන් ටිකක් විස්තර කරගන්න. තව ඔබවහන්ස කියන දැන් කායනපස්සන වඩනකොට තමයි මේ පෙරගෙඩි උදාහරණයම තව ඔබලට මම විස්තර කරන්න දැනගන්න ඕනේ කම තියෙනවා. ඔබවහන්ස කියන දැන් අතීතයේදී පංච උපාදානස්කන්ධ මේක කාල තුනටත් දාලා අනිත්‍ය දකින්න කියන්නේ. ඔව්. දැන් එතකොට මේ පෙරගෙඩි සම්බන්ධව උදාහරණයක් ගත්තොත් දැන් එතකොට මේ දැන් මේ පෙරගෙඩි සම්බන්ධව අතීතය සම්බන්ධයෙන් පංච පද සතර සතිපට්ඨානේ කියන රහතන් වහන්සේ දකින ආකාරය වේ අර
මාර්ගය වඩන සතර පටන් දෙකෝ අතීතෙදි මට පෙර ගිය කෙනෙක් ආවම මට මතක් වෙනකොට මාට ඒ කාලෙත් මෙතන තිබුණ හතර මහා භූතනේ මේ මම මේ වැරදි විදිහට ගත්තා කියන අදහස ගැනීමයි. ඔව් ඒ දැන් මම මුලින් සඳහන් කළා වූ කාරණේ අතීත පංච උපාදානස්කන්ධෙට දානවා. දාන්න. එහෙනම් අතීත පංච උපාදානස්කන්ධෙට දානවා. අතීත පංච උපාදානස්කන්ධෙට දාලා නිරේතුරු දැන් අර මම එතනදී අතීත පංච උපාදානස්කන්ධය ගැන අතු කළ පෙන්නේ. අතීතයේ මගේ අම්මා තාත්තා මගේ මේ සතර මහා ධාතුවෙන් එකතුණා වූ පෝෂණයෙන් තමයි මේක වැඩුනේ කියලා. ඒසා පෙර ගෙඩිය තුලින් රූපේ දකින්න පුළුවන් කියලා. තේරෙනවද? ඒ වගේ ඉන් මෙහාට ගියාට ගිහලා අතීතයේ පෙරගෙඩිය නිසා පෙර අතීතේ නිරේතුරුව මේ රූපස්කන්ධයක් ඇටියට සංසාරේ කොයි සානම් මහත්වයක් අපි පෙර වළඳන්නේ නැද්ද? ඈ පෙර වගා කරන්නේ නැද්ද? වළඳන්නේ නැද්ද? මේ විකුණන්නේ නැද්ද? මේ පෙරගෙඩිය වල පණුව වෙලා ඉපදෙන්නේ නැද්ද? පෙරතාවු මේ නිරිසතුන් මේ ප්‍රේතය වෙලා ඉපදෙන්නේ නැද්ද? පෙරතාවු කුහුල්ල වෙලා ඉපදෙන්නේ නැද්ද නේද? ඉතින් ඔය වගේ පෙරගෙඩියක් එක්ක මහත්ව ගොඩාක් දේවල් වෙන්නලා තියෙනවා. संस्कार ඉන්සන් නිරේතුරුවම පෙරගෙඩියක් කියන කාර්යය සතර මහා ධාතුවක් සතර මහා ධාතුව කියන රූපයක් රූපය කියන මායය කියලා දකින්න. මොකද පෙරගෙඩිය තුල සුගතියට දුගතියට දෙකම මාර්ගේ කුසල් සහ අකුසල් සංස්කාර දෙකම සංගවිලා තියෙනවා. තේරෙනවා? ඉන්සන් වාසර දක්ෂය අර ඒ විස්තර ඉස්සර පැහැදිලි ධර්ම දේශනාවල තියෙන අදක්ෂය දක්ෂය සාති දක්ෂය ඒ එතන ඒක අර්ථේ තියෙන හැඳින් මෙතන මේ ආ එහෙම නේ අති දක්ෂය කියන්නේ මාත්‍ව පෙරගෙඩිය ඒ සංස්කාරය මේ සතර මහා ධාතුවක කියන කාරණේ ඒ වේ පෙරගෙඩිය අනුභව කිරීම තුලින් සකස් වෙනා වූ රස වේදනාවේ අනිත්‍යභාවය තේන ඒ පෙරගෙඩිය සතර මේ ආවර්ණේ වළඳන වේලාවේ සකස් වෙනා වූ සිතුවේ අනිත්‍යභාවය වඩලා චිත්තානුපස්සනාව ඒවා නිසා සකස් වෙනා වූ ඒ ප්‍රීතිය පස්සද්ධිය සප්තබුද්ධංගේ තුලින් අනිත්‍යභාවය දක්ලා ධම්මානුපස්සනාව එතන මේ පෙරගෙඩිය තුලින් මේ කාරණා සියල්ලම සකස් කරගන්න මාත්‍යා පේරගෙඩියක් අරගෙන විනාඩි දෙකක් කෑවොත් ඒ විනාඩි දෙක තුළ මාත්‍යා දක්ෂණන් සතර සටිපට්ඨාන ධර්මයන්ම පේරගෙඩිය තුළින් වඩා ගන්න පුළුවන්. තේරෙනවා? රූපේ අනිත්‍යභාවය මුලින්ම දකිනවා, සතර මහා ධාතුවක කියන ධාරය දකිනවා, මේ සතර මහා ධාතුවේ අනිත්‍යභාවය දකිනවා. මේ පේරගෙඩිය ඉදෙනවා, ඉදලා තව තව නරක් වෙනවා මේක කුණු වෙනවා, කුණු වුණාට පස්සේ මේක පණුව ගහනවා, පණුව ගැව්වට පස්සේ මේක මහ පොළොට වැටෙනවා, මහ පොළොට වැටෙනට පස්සේ පසට පොක් වෙනවා, ඒ ඇට ටික පැලවෙනවා, පැලවිලා නැවත ගස් වෙනවා, ගාන ආයිමත් පළ වෙනවා. මේ නිරේතුරුව මේ පංච පාදම් මේ බීජ නියම ධර්මයෙන් තදාල ඒකේ ගලා යන දකින්. නමුත් ඒ ගලා යන දකිද්දි අපි දකින්නේ අනිත්‍ය වූ සංස්කාරයක් කියන අනිත්‍ය වූ දෙයක් කියන කාරණයට අනිත්‍ය වූ රූපස්කන්ධය. මොකද මේ මොහොතේ මේ මේසේ උඩ පේරගෙඩියක් තියෙනවා නම් ওই පේරගෙඩිය කියන්නේ අතීතේ පේර ඇටයක ඵලයක් නම් තේමස් ඒ පේර ඇටය තමයි පේරගෙඩිය බවට පත් කරේ. ඒතර මේ පේරගෙඩියත් නැවත අනිවාර්යයෙන්ම තවත් පේර ගහක් පේර බලයක් බවට පත් වෙනවා. නිරේතුරුවම රූපයන්ගේ අනිත්‍යභාවය අර ආකාරයෙන්ම වෙනවා. අපහදර උතනදී මාත බුදුහාමුදුරු කියනවා මේ ලෝකයේ සත්පුද්ගලයන් ශූන්‍යයි කියලා දකින්නේ කියන්නේ. එතකොට අපහදර මේ ඒකම නේද කියන්නේ සතර මහා භූත වශයෙන් දකිනකොට අපිට පෙරගිරියක් පේන්නේ නැහැ. එතකොට මොනවත් නැහැ කියන එක නෙමෙයි අපහදර. අර අපි ගත්ත මේ අර සම්මුති ලෝකයේ තුල ගත්ත එක ඔක්කොම ශූන්‍යයි. මොන ලෝකෙම එකක් කියලා. දක්ෂවිලා ඒ පෙරගෙඩිය මේ පරිහරණය කරන මොහොතක් පාසා සකස් වෙනා වූ සිත් වීඩියෝ වල ඒවා අනිත්‍යභාවය දැකලා ඒ තුලින් සතර සරිපත්තාමෙන් මතු කරගන්න දක්ෂ වෙන්නේ. එහෙම දක්ෂ වුණොත් පෙරගෙඩිය නිසා නැවත
තෘෂ්ණාවක් අපි මේ මේ භවයක් සකස් කරගන්නේ. ඉතින් මෙහා අපි පෙර ගෙඩියක් නිසා නිරතුරුව භවය සකස් කරනවා. රාග තෘෂ්ණාව ඔස්සේ. අපි හන්නේ දැන් උපවාස දැන් ඒ ධර්ම දේශනාව දක්වනකොට දැන් පංච උපාදාන සංස්කාරයන් ඉදිරි දෙකීම අපි හමුන අපි දැන් ප්‍රයත්න වෙන්නේ. එතකොට අපි හන්නේ දැන් රූපේ ඉස්සර කළා. ඊගාට වේදනාව ඉස්සර කළා. ඊගාට සංඥා විස්තර කළා. ඊට සංකාර විස්තර කළා. ඒ කියන්නේ පස්සේ නිසා කර පස්ස කියන්නේ ධර්ම හතරම උදාහරණ දක්වලා තියෙන නාම ධර්ම විදිහට. ඔව් විඥානයේ නාම ධර්ම. ඒතර විඥානේ ඒ පැත්තකින් තියෙනවා. එතකොට මානසික ආකාර කියන එක අපේ හඳුනේ කොතන කොහොමද එතන සම්බන්ධ? එතන මානසිකාරය කියන්නේ මාත්‍ය තුන විඥානයේම තමයි. විඥාන වෙන දෙයක් නෑ. ඒ වචන වල එහාට මෙහාට වීමක් විතරයි තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥානික කොහොම ඔබ තමයි පංච උපාදාන. මම නම් පංච උපාදානස්කන්ධය ඇරිය දකින්නේ උත්තර. රූප වේදනා සංඥා සංකාර විඥාන. තේරුම් නැත්නම් පස්ස වේදනා සංඥා සංකාර විඥාන. ඒක ඔබට ඉතින් සාමාන්‍ය සංස්කාර කියන තැනට චේතනාව කියන වචනේ දාන්න විදිහ ඒවා ඉතින් ඒ වචන වල වෙනස් වීමක් නිසා නැතුව ඉතින් වෙන දෙයක් නෙමෙයි. ඒ අපේ හැමෝම ඔබ වහන්සේ අර සබ්බාස සූත්‍රය දක්වලා තියෙනවා. දැන් කියන්නේ බාහිර රූපයක් අධ්‍යාත්ම රූපයක් විඥානයත් එක්ක තිරක් පස්සට හැදුනා. පස්සේ වේදනාව, ඒක සංඥාව, ඊට සංකාර, ඊට විඥානය. ඒතර විඥානය කියනකොට ඔබ වහන්සේ විස්තර කරලා තියෙනවා සංකාර නිසා සකස් වෙන කර්ම ශක්තිය විඥාන නිසා හඳුනනවා කියලා. මේ කර්ම ශක්තිය ආයතන හය තුළින් ආයතන මැරමින් ඉපදෙමින් බබේ කරා යනවා කියලා අපි හඳුනන. ඒතර අපි හඳුනන තව ටිකක් විස්තර කරමු. ශක්තිය පිළිබඳ දැනීම තමයි විඥානය. කර්ම ශක්තිය තුනේ සකස් වෙනා වූ දැනීම. තේරෙනවද? මාත්‍යාර සිය දිවි නසා ගන්න කියලා දැන් විඥානයක් සකස් වෙන්නේ මොකද්ද? ඒක කර්ම ශක්තිය. තේරෙනවද? ඒ කර්ම ශක්තිය නිසා තමයි මේ දැනීම සකස් වෙන්නේ. ඒ නිසා මාත්‍ය ඕවාගේ වචන ඒකේ භාවිතා කළා ඉතින් එකම අර්ථය තමයි තියෙන්නේ. තේරෙනවද? කෙනෙක්ට මේ උසස් අධ්‍යාපනයට යොමු වෙන්න කියලා දැනීම සකස් වෙනවා. තේරෙනවද? ඒ දැනීම ඒයිද ඒසයි ඊට අදාළ කුසල් සංස්කාර පිටිපස්සේ තියෙනවා. තේරෙනවද? ඊට අදාළ කර්ම ශක්තිය පිටිපස්සේ ආට තියෙනවා. තේරෙනවද? කෙනෙකුට මිනිහ මානුෂ ඝාතනය කරන්න ඕනේ කියලා හිතක් සකස් වෙනවා. ඇයි ඒ සකස් වෙන්නේ? ඊට අදාළ කර්ම ශක්තිය පිටිපස්සේ තියෙනවා. ඒතකොට ඒ විශේෂ දැනීම ඊට අදාළව සකස් වෙන්නේ මාත්‍රෙකින් අතීත කුසල් සංස්කාර අකුසල් සංස්කාරම තමයි. ඒ දේවා වෙන්වෙන්ව ගන්න බෑ මාත්‍රෙ. මම ඒකනේ කිව්වේ සංස්කාර තුල විඥානි බැසගෙන තියෙනවා. තේරෙනවද? දැන් කාර්යවල විඥානි බැසගෙන තියෙනවා. ඉතුවා වෙන්වෙන්ව කතා කරන තාක්ක කතා කර කර හිටියයි අපිට. තේරෙනවද? අවබෝධය කියන කාරණය නම් දකින්න බෑ. එකෙන් මට නම් විඥානය කියන කාරණය ගැන කතා කරන මොහොතේම මාත්‍ය මම කැමති අනිත්‍යය කියන වචනේ නවත්ත ගන්න. තේරෙනවද? මොකද ඊට එහා දෙයක් මම නම් කොතනකවත් දකින්නේ නැහැ. තේරෙනවද? කොතනකවත් දකින්නේ නැහැ. සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ සත්‍යය මේසා දුකට පත් කළා. මට නම් විඥානය කියන කාරණය තුළ මට දෙන්න තියෙන එකම එක පිළිතුරයි අනිත්‍යය කියන කාරණය විතරයි. ඊට වඩා දෙයක් හිතන්නවත් යන්නේ. හිතන මොහොතේ විඥානය තුළ ඉඳමින් අපි විඥානය හොයන කතා කරනවා, ප්‍රශ්න කරනවා. තේරෙනවද? ඒකට තමයි වදකයා හඳුනගන්නේ. තේරෙනවද? වදකයා හඳුනගන්න පුළුවන් හරිම ක්‍රමේ තමයි විඥාණය කියලා හිතද්දී අනිත්‍යය කියලා දකිනේ. ඒ තරම් වදකයා හඳුනගැනීමේ වෙන ක්‍රමවේදයක් නැහැ. තේරෙනවද? ඉන් එහා අපි තරක විඥාණය කියන කාරණේ නිසා මාත්‍රම අනේ අපේ කොච්චරනම් මිනිස්සුයෝ මේ අකුසල් කරගන්න. තේරෙනවද? අකුසල් ස්වාමීන් වහන්සේ පැවිදි දෙපිර දෙපාර්ශ්වය. තේරෙනවද? දබෝපේ ගොඩාක්ම සමාජයෙන් මගහැරලා ඉන්නේ toy හේතු නිසා. තේරෙනවද? කතා කරන්න දෙයක් නැති තැන කතා කරනවා. එතන කතා කරන්න දෙයක් නැහැ විඥානය කියන්නේ අනිත්‍ය ධර්මතාවය විතරයි. මේ මොහොතේ විඥානය කියන සිද්දවිල්ල අනිත්‍යයි කියලා දකිද්දී උතන තමයි විඥානය කියන්නේ. තේරෙනවද? ඒ අනිත්‍යයි කියන දකින හිත තමයි විඥානය කියලා කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. තේරෙනවද? ඒ නිසා සරලව ඕක උතනින් මතු කරලා ගන්න දෙද්දී අර විඥානය කෙරෙහි ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසා අපි විඥානයේ නිසා නැවත 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 අනාගත භවයේ සකස් කරනවා. තේරෙනවද? ඒ නිසා මරණන් විඥානය කියන කාරණේදී මට සකස් වෙන එකම හිත අනිත්‍යයි කියන කාරණේ විතරයි. අයි මත ඒකේ එක දශමයකවත් බැඳීමක් සකස් වෙනවා. මොකද ඒක වේගයක් විතරයි. ප්‍රවේගයක් විතරයි. තේරෙනවද? ඒ ප්‍රවේගය තුළ හැඩයක්, වර්ණයක්, රූපයක් එහෙම නැත්නම් මේ ගුණාත්මක භාවයක්, නිර්ුණාත්මක භාවයක් මොකක්වත් නැහැ. තේරෙනවද? එච්චරයි. අපි හඳුනන ගෝහන්සේ අර විඥානේ නාම ධර්මයකට අයිති කියන අදහස අපි හඳුනන්නේ ඒක කොහොමද අපි ගලපගන්නේ අර විඥාන පත්‍ය නාම රූප කියනකොට අපි හඳුනන්නේ නාමයේ වෙනමයි වගේ දැක්කා නාමයේ රූපේ වෙනමයි
විඥානය වෙනමයි කියලා දැක්කේ. එතකොට අර විඥානේ නාම කොටසලා ඉතින අපි හන්නේ එහෙම කොහොමද එහෙම එතන. නෑ මෙහෙමයි පටිච්චසමුප්පාදේ ධර්මයේදී මහත්වෝ විඥාන පත්‍යා නාම රූපං කියන කාරණේ සකස් වෙනවා. ඒතකොට දැන් එතනින්ම මාත්‍යාට පැහැදිලි විඥානේ කියන කාරණය සංස්කාර හේතුවෙන් සකස් වුණා තේරෙනවද? ඒතකොට මේ විඥානේ හේතුවෙන් ආයිම සකස් වෙන්නේ මොකද්ද? නාම රූප. එහෙනම් එතනත් විඥානේ බැසගෙන තේරෙනවද? එතකොට ඒකයි මම මාත්‍යාට මේ දිස්සෙල්ලා මතක් කළේ විඥානීය කියන කාරණේ තුල කිය කාරණේ මාත්‍යෝ මේ සෑම ධර්මතාවයක් තුලම බැසගෙන තියෙනවා ධර්මතාවයක් කියන කාරණා. තේරෙනවද? ඉතින්සම් අතන විඥාන පත්‍යා නාම රූපං කියුවාම දැන් මෙතන කාරණා දෙකකට කෙනෙක් ගණන්න්නේ නේද? එතකොට මෙතන මුලින් විඥානය තියෙනවා සංස්කාර නිසා සකස් වුණා වූ ඵලෙ. එතකොට දැන් සංස්කාර නිසා සකස් වුණා වූ ඵලෙ විඥානය ආයිමත් කොහොමද නාම රූප බවට පත් වෙලා එතනත් විඥානය සකස් වෙන්නේ කියන කාරණා. එතනදී සංස්කාර පත්‍ය විඥාන සංස්කාර නිසා සකස් වුණා වූ විඥානය කියන්නේ මොකද්ද? අවසාන චුති සිත. තේරුණාද? අවසාන චුති සිත. ඒකට අවසාන චුති සිතේ කියන්නේ පංච උපාදානස්කන්ධය, අවසාන පංච උපාදානස්කන්ධය, අවසාන පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? අවසාන සකස් වෙනා වූ බාහිර රූපයක් අධ්‍යාත්මික රූපය විඥානය එකතු වීම නිසා සකස් වෙනා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥාන ධර්මතාවය. එතන එතනත් සකස්ුනේ විඥාණයමයි දැනීමමයි තේරෙනවා. ඒ දැනීමට අදාළව අන්න මෞකසයේ ගිහිල්ලා බැස ගන්න මොහොතේ පටන් ආයිමතේ රූපය ඇසුරු කරගෙන ආයිමත් නාම ධර්මයන් සකස් වෙනවා. ඒ නාම ධර්මයන් සකස් වෙදී ආයිමත් විඥානයේ නාම ධර්මයන් සෑම දෙයක් අතරම බැසගෙන නිරේතුරුවම තව තව භවයට ආරම්භ වෙනවා. තේරෙනවද? එහෙම තමයි එතනින් ගන්න තියෙන්නේ. එහෙම දැන් පෙර ජීවිතේ පින්වත් කෙනෙක්ගේ මරණාසන්න මොහොතේ සකස් වෙන අවසාන චුතිසිත කියන්නේ අවසාන පංච උපාදානස්කන්ධය. ඒ රූපය ඇසුරෙන් සකස් වෙන අවසාන පංච උපාදානස්කන්ධය. ඒතකොට අවසාන පංච උපාදානස්කන්ධය මේ ජීවිතේ රූපයට බැස ගන්න මොහොතේම තේරෙනවද? මේ ජීවිතේ රූපයට බැස ගන්න මොහොතේම රූපය ඇසුරෙන් නැවත නැවත නාම ධර්මයේ සකස් කරන රූපයට බැස ගන්න මේ විඥානයේ හරහා තේන්න. එනිසා නිරේතුරුවම විඥානය කියන කාරණේ එකයි කියන මැජික් කරුවෙක් කියලා අතන විඥානය කියන තැන ඉඳන් විඥාන හේතුවෙන් සකස් වෙන ඵලයේ නාම ධර්මයන් තුල විඥානය බැසගෙන තියෙනවා. තේන්න. ඒකයි මම කිව්වේ විඥානය කියන කාරණේ හිතන්න හොයන්න කියවන්න යන්න එපා. ඒක කවදා හරි අපි අවබෝධයෙන්මයි දකින්න ඕනේ කියන කාරණේ මතක් කළේ ඒකයි. තේන්න. විඥානේ මේ සෑම ධර්මතාවය තුළම පංච උපාදානස්කන්ධයේ සෑම ධර්මතාවය තුළම විඥානය බැසගෙන තියෙනවා. අපේ හැමෝටම දැන් එතකොට ඔබ වහන්සේ දැන් දේශනා කරේ පස්සේ දැමිතිය දකින ආකාරයේදී ඔබ වහන්සේ හොඳට පැහැදිලි කළා මේ පංච උපාදානස්කන්ධය සතරතිපට්ඨාන යොදා ගන්න ආකාරය, ඊතරම පටිච්චසමුප්පාද සම්බන්ධ වෙන ආකාරය, ඒ සියලුම ධර්ම රූපය අනිත්‍යතාවය දකින ආකාරය, නාම විඥාන මේ අනිත්‍ය දකින ආකාරය ඔබ වහන්සේ තවදුරටත් විස්තර කරලා අපේ හැමෝටම මේ සියල්ලම කොහොමද එකක් විදිහට මේ දකින ආකාරය? මේමය මාත්‍ය දැන් පටිච්ච සමුප්පාද ධර්මය, සතර සරිපට්ඨාන ධර්මයේදු, ආර්ය අෂ්ටාංගික මාර්ගය, අතීත පංච උපාදානස්කන්ධයත් කැහැටි දකින්න පුළුවන්. තේරෙනවද? දැන් පටිච්ච සමුප්පාද ධර්මය කෙනෙකුට අතීත පංච උපාදානස්කන්ධයක් කැහැටි දකින්න පුළුවන්. තේරෙනවද? සතර සරිපට්ඨාන ධර්මයේදුත් අතීත පංච උපාදානස්කන්ධයක් කැහැටි දකින්න. දැකලා ඒවායේ අනිත්‍යභාවය දකින්න. දැන් පටිච්ච සමුප්පාද ධර්මයේ මුල්ම ධම්මින අවිද්‍යාපච්චය සංඛාර. තේරෙනවද? ඒතකොට මේ අතීත පංච උපාදාන ස්කන්ධයක් හැටියට දකින්නවා කියන්නේ අතීතේ සංසාරයේ කොච්චරනම් අවිද්‍යාව සකස් කරගෙන ඉන්නේ. ඒ සකස් කරගත්තා වූ අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාර නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? ඒතකොට මේ අවිද්‍යාවේ අනිත්‍යභාවයේ අතීත සංස්කාරයන්ගේ අනිත්‍යභාවයේ දකින්න වෙලාවේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය එතරේ සංස්කාර නිසා සකස් වුණා වූ විඥානය නිසා සකස් වුණා වූ නාම රූප ධර්මයන් නිසා සකස් වුණා වූ සලායතන දෙයි හාමුදුරනේ ජීවිත කී ලක්ෂයක් නම් ගොඩනගන්නේ. එතරේ ඒ සකස් වුණා වූ විඥාන නාම රූප සලායතන ධර්මතාවයන් නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? ඒ අනිත්‍යභාවයේ දකින්දිම මාත්‍ය අපි පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවයට දාලා තේ එතකොට නිරේතුරුව සලායතන නිසා සකස් වෙන්නා වූ නැවත පංච උපාදාන ස්කන්ධයේ පස්ස වේදනා උපාදාන තෘෂ්ණා උපාදාන භව ජාති ජරා ව්‍යාධි මරණ කියන කාරණා කොයි සාන සකස් වෙන්නේ? ඒ සෑම සකස් වුණා වූ අතීත ක්‍රියාවලියක්ම පරිච්ඡ සම්පන්න ක්‍රියාවලියක්ම අනිත්‍යයි කියලා දකින වෙලාවේ
අතීත පංච උපාදාන ස්කන්ධය තමයි. ඒ වගේ මේ මොහොතේ අවිද්‍යාව නිසා අපි කොච්චර නම් සංස්කාර රැස් කරනවා. තාම අපි රහත් වෙලා නැත්නම් අපි සෑම කෙනෙක්ම අවිද්‍යාව තුල එහෙනම් මේ මොහොතෙත් අපි අවිද්‍යාව තුල ඉන්නවා. වර්තමාන පංච උපාදාන ස්කන්ධය තුල අන්නේ වර්තමානයේ සකස් වෙන්නා වූ මේ අවිද්‍යාව සාධක සිටේ අනිත්‍යභාවය. දැන් අවිද්‍යාව නිසා මේ මොහොතෙත් අපි සංස්කාර රැස් කරමින් ඉන්නේ. නමුත් මේ සංස්කාර රැස් කරන සංස්කාර නිත්‍යද අනිත්‍යද වෙනස් කියන්නේ. එතකොට මේ සංස්කාර නිසා මාත්‍ය අනාගත නැවත නැවත විඥානයේ නැවත නැවත නාම රූප ධර්මයන් නැවත නැවත සලායතන ධර්මයන් සකස් කර ගැනීමේ ක්‍රියාවලියකයි භවය සකස් කර ගැනීමේ ක්‍රියාවලියකයි කියලා. එතකොට මේ නිරේතුව මේ සකස් වෙන්නා වූ සංස්කාර නිසා අපි අනාගත භවය උදෙසා සකස් කර ගන්නා වූ මේ භවයේ උපාදානයේ මාත්‍ය නිත්‍ය උදයක් අනිත්‍ය උදයක්. එතකොට වර්තමාන පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය භාවයකට දාලා බලන්න පුළුවන් මේ මේ පරිච්ඡසම්පන්නකතිය. එතන අතීත පරිච්ඡන්ද සම්පන්න ක්‍රියාවලියක් අනිත්‍ය වූ ධර්මතාවයක් නම් වර්තමාන මේ මොහොතේ අවිද්‍යාව නිසා සකස් වෙන පරිච්ඡසම්පන්න ක්‍රියාවලියක් අනිත්‍ය වූ ධර්මතාවයක් නම් අනාගත සකස් වෙනා වූ පරිච්ඡසම්පාද ක්‍රියාවලිය අනිත්‍ය වූ ධර්මතාවය. එනිසා නිරේතුවම අවිද්‍යාව කියන කාරණයත් මේ සෑම පරිච්ඡසම්පන්න ක්‍රියාවලිය ධර්මතාවයක් සිහිපත් වෙනකොට ඕවා ගැන හිතන්න යන්න ඕනේ නැහැ. අනිත්‍යයි කියලා දකින්න. අනිත්‍ය කියලා දකින්න. ඒ දකින්න මොහොතේ මහත්ය අපි වර්තමාන පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දකින්න පරිච්ඡසම්පන්න ක්‍රියාවලිය තුන. අතීතයට යොමු කළාත් අතීතේ පරිච්ඡසම්පන්න ක්‍රියාවලිය තුන දකින්න. එහෙම දකින්නේ මහත්ය නිරේතුරුවම අනාගත පරිච්ඡසම්පන්න ක්‍රියාවලිය කෙරෙහි තියෙන අවුෂ්ණාව නිරේතුරුම දකින්න මේ පරිච්ඡසම්පන්න ක්‍රියාවලිය නිසා අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාර නිසා කොයිසා දුක්ඛන්දරාව සංසාරේ දකින්නේ නැද්ද කියලා. ඒ නිරේතුරුම මෙහෙම දකින්නේ මහත්තු නිරේතුරුම පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය බව. දැන් කායાનුපස්සනාව වැඩෙද්දි සතර සතිපට්ඨානයට අදාළව කායાનුපස්සනාව වඩන එකමක් පුදුමයි. මේ රූපය ඇසුරේ. රූපය ඇසුරේ නම් කායાનුපස්සනාව වඩන. එතන නිරේතුරුම කායાનුපස්සනාව අනුගු අනිත්‍යභාවයේ දකින්නවා කියන තැනදී පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දැක්කද? එතන නිරේතුරුම අපි කායાનුපස්සනාව අනිත්‍යයි කියලා දකින්න මොහොතක් පාසා මාත්‍යෝ අපි ඒ දකින්න රූපය ඇසුරු කරගෙන සකස් වෙනවා පංච උපාදාන ස්කන්ධයක් ඇති. අපි මේක අනිත්‍යයි කියලා දකින්නේ පංච උපාදාන ස්කන්ධය තුලින්. එතන නිරේතුරුම කායાનුපස්සනාව තුලත් වැඩෙන්නේ පංච උපාදාන ස්කන්ධය. නමුත් අපි ඒක අනිත්‍යයි කියලා දකින්න තැන පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දැක්කේ. එනිසා නිරේතුරුව චිත්තානුපස්සනාව වැඩෙන්නේ මේ රූපය අසුර කරගෙන. රූපය අසුර කරගෙන පංච උපාදාන ස්කන්ධයක් ඇති. වේදනානුපස්සනාව ධම්මානුපස්සනාව වැඩෙන්නේ මේ රූපය අසුර කරගෙන පංච උපාදාන ස්කන්ධයක් ඇති. එනිසා ඔය සතර සරිපට්ඨානයේ තුලිනු පටිච්චසමුප්පාද ධර්මයන් තුලිනු අරහත්ාංගික මාර්ගය තුලිනු අපිට මේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දකින්න පුළුවන්. අතීතේ සංසාරයේ කොච්චර නම් මං සම්මා දිට්ඨිය සකස් කරගන්නේ නැහැ. ඒ සම්මා දිට්ඨිය නිසා කොච්චර නම් මං සුගතියේ උපදින්නේ නැද්ද? අතීතේ කොච්චර නම් සම්මා සංකප්ප සකස් කරගෙන ඉන්නේ නැද්ද? නමුත් මේ සෑම සංස්කාරයක්ම නමුත් මේ සෑම සංස්කාරයක්ම සකස් වුණේ රූපය ඇසුරින්මයි. රූපයක් ඇසුරු කරගෙනමයි. නේද? නමුත් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි ගියා කියන මේ මොහොතේ ආරෂ්ඨාංගික මාර්ගය තුලින් මේ සකස් කර ගන්නා වූ වර්තමාන සංස්කාරات අනිත්‍යයි කියලා දකිද්දී පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය බව දැකලා තියෙනවා. එතන මේක අමුතුවෙන් හොයාගෙන යන්න අවශ්‍යතාවය නැහැ. තේරෙනවද? ඉතින් ඒ නිසා Tamanta සකස් වෙන හිතේ අනිත්‍යභාවය දකින මොහොතේ මාත්‍යෝයේ දැක්ම තුල පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය අපි දැක්කා. තේරෙනවද? ඉතින් ඒ නිසා නිරේතුරුව මේ ගොඩාක් ඔය හොයා යන්න අවශ්‍යතාවයක් නැහැ. තේරෙනවද? හොයන එක අනිත්‍යයි කියලා දකින තැන ධර්මයේ තන තියෙනවා. හොයන තාක්කල් අපි අධර්මයෙන් තුලගෙන ඉඳගෙන අධර්මයෙන් හොයන. තේරෙනවද? ඒ නිසා හොයන හිත අනිත්‍යයි කියලා දකින්න තේරෙනවද? ඒ දකින්න තැන ධර්මයේ තියෙනවා. එහෙනම් උපාසකලෙන් දේශනා කරලා දැන් ඉස්සෙල්ලා යාමුදින උපාසකව දැන් රූපය අනිත්‍යතාවයෙන් දකින්න ඕනේ. දැන් උපාසක දැන් දෙමුත් විස්තර කළා එක වෙන ආකාරයෙන් අපූර්ව ආකාරයක් ඒක. ඒ කියන්නේ උපාසක රූපය අනිත්‍ය දැක්කට පස්සේ අර වේදනාවේ ඒ ටිකත් එනවා කියලා අන්තිමට. ඊගට වහන්සේක පැහැදිලි කිරීමදෝ කියලා මට හිතුණයි එතන. දැන් වේදනාව තියෙන්නේ රූපය ඇසුරින්. දැන් වේදනාව අපිට දැන් වේදනාව දැනනකොට උන රූපය ඇසුරු කරගන්න. ඒ රූපය ඇසුරින් සකස්. සංඥාව රූපයක් හේතුවෙන් සකස්. ඔව් සංඥාවත් අපි හැමෝම රූපය ඇසුරු කරගන්න. දැන්
යම් චේතනාවක් පහළවන ඒ රූපයක් ඇසුරු කරන. එතකොට රූපයන් ඉදතහ දකිනකොට එයා අනිකුත් ඒවා පේනවා නේද? එතකොට ඒ සම්බන්ධතාවය. ඒ රූපය ඒකනේ බුදුරජාණන් වහන්සේ සතරසත්පත්තානේ රූපේ අනිත්‍යභාවය දකින්න කියන්නේ. පේන රූපස් රූපේ අනිත්‍යභාවය දකින්න. රූපය අනිත්‍යභාවය දකින්න මොහොතේ මහත්යෝ ඉතුරු කාරණා පිළිබඳ අපිට හිතන්න ගොඩක් දේවල් නැහැ. තේරෙනවා? හිතනවා කියන්නේ මේ වෙලාවේ අපි චිත්තානුපස්සනාව තුල එහෙම නැත්නම් ධම්මානුපස්සනාව තුල ඉඳලා නැහැ. තේරෙනවා? එච්චර වෙන හේතුවක් නෙමෙයි අපි සතරසත්පත්තානේ තුල ඉඳලා නැහැ. සතරසත්පත්තානේ තුල ඉඳලා රූපේ අනිත්‍යභාවය දකින්න තැන අනිවාර්යයෙන්ම මාත්‍රේ දකින්න සිටවිල්ලක් පාසය පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න. පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න. තේරෙනවා? ඒ නිසා හැම වෙලාවම රූපේ අනිත්‍යභාවය දකින්න. රූපේ අනිත්‍යභාවය දකින්න මොහොතේ ඒ සකස් වෙනා වූ සිටවිලි චිත්තානුපස්සනාවට වේදනානුපස්සනාවට ධම්මානුපස්සනාවට යොමු කරගන්න. එච්චර. අවසරයක් හැමදෙනේ ඉන්ද්‍රිය ධර්ම කියලා කියන මොනවද? ඉන්ද්‍රිය ධර්ම බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් කියලා දේශනා කරනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ටයි ඒ ධර්මයන් ඇසේ. ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. තේන? පංචේන්ද්‍රියන් කියලා කියන්නේ. සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. තේන? ඒතකොට ඉන්ද්‍රිය ධර්මයන් ඕනෑම පුද්ගලයෙකු තුළ යම් ප්‍රමාණයකට වැඩිලා තියෙනවා. තේන? යම් ප්‍රමාණයකට වැඩිලා තියෙනවා. තේන? නමුත් යම් ප්‍රමාණයකට වැඩිලා තියලා නිරේතුරු මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමභාවයට පත් කරගන්නේ සෝවාන් ඵලයට පත් වෙන මොහොතේ. තේන? සමභාවයට පත් කරගන්න. ඉන්ද්‍රිය ධර්මයන් පහ සමභාවයට පත් කරගත්ත තැනදී එයා උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා. තේන? ඒතකොට උතුම් සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ එයා තුල ඉන්ද්‍රිය ධර්මයන්ම බල ධර්මයන් හැටියට වැඩෙනවා. බල ධර්මයන් හැටියට වැඩෙනවා. රහත් ඵලයට පත් වෙන මොහොත දක්වා බල ධර්මයන් හැටියට වැඩෙනවා. බල ධර්මයන් අවසන් කරන්නේ උතුම් රහත් ඵලයට පත් වෙන වෙලාව. එයාගේ ආත්ම පරිණිත ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් නෙවෙයි. තේරෙනවද? දැන් මෙතන තමයි මහසෙන් දැන් විකරම දක්වලා තියෙන අර සෝහන් වෙනකන් වෙලෙන්නා වූ ඉන්ද්‍රිය ධර්ම සෝහන් වුණාට පස්සේ වෙලෙන්නේ බල ධර්ම. ඒ ඒක මොකක්ද අපිට වෙනස? එතනදි මාත්‍යෝ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙද්දී අනිවාර්යයෙන්ම මේ පුද්ගලයා ඒ පුද්ගලයා තුළ සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් පහම වැඩෙන. තේනවාද? ඉන්ද්‍රිය ධර්මයන් පහ වැඩුණත් ඒ ඉන්ද්‍රිය ධර්මයන් පහ වැඩෙන්නේ ලෞකික ඉන්ද්‍රියන් හැටියට. විදර්ශනා නුවණ මුසු වෙලා නෙමෙයි. එයා සද්ධාව කියන ඉන්ද්‍රිය අනිත්‍යයි කියලා තාම දන්නේ නැහැ. වීරය කියන ඉන්ද්‍රිය අනිත්‍යයි කියලා දන්නේ නැහැ. සතිය, සීය එහෙම නැත්නම් සමාධිය, ප්‍රඥාව මෙතනදී ප්‍රඥාවත් එයා තුල වැඩිනවා. නමුත් ඒ ප්‍රඥාවත් මාත්තු ලෞකික ප්‍රඥාව. ඒ කියන්නේ සද්ධාංශාරී ධම්මාංශාරී කියන පුද්ගලින් දෙදෙනා තුල වැඩිනා වූ ලෞකික ප්‍රඥාවයි එතන වැඩිනේ. ලෝකෝත්තර ප්‍රඥාවක් නෙමෙයි. තේන්න? එතකොට නිරේතුරු ආරෂ්ඨාංගික ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් වෙන ශක්තිමත් වෙන්නේ නිරේතුරු මෙයා තුල සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් පහම වැඩෙනවා. ලෞකික ඒ කියන්නේ සංස්කාරයන්ට කෙරෙහි තියෙන තෘෂ්ණාවට අදාළව යටත්වයි වැඩෙන්නේ. තේන්නද? ඒ වායි විදර්ශනා නුණින් එයා දකින්න දක්ෂ නැහැ. තේන්නද? ප්‍රඥාවත් එයා තුල වැඩෙනවා. සමාධිමත් හිතකුත් එයා තුල පංච නීවරණ යටපත් වුණා වූ හිතකුත් ඇති වෙනවා. නමුත් ඒ යටපත් වුණා වූ පංච නීවරණ සහිත හිතේ අනිත්‍යය කියලා දකින්න තාම දක්ෂ නැහැ. එයා තුල ප්‍රඥාව සකස් වෙනවා. මොකද සම්මාදිට්ඨිය අර්ථයන් වැඩෙනවා. සම්මා සංකප්පයන්ගේ අර්ථයන් වැඩෙනවා. නමුත් ඒ ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව බවට පත් වෙලා නැහැ. විදර්ශනාමය ප්‍රඥාව බවට පත් වෙලා නැහැ. තේරෙනවද? නිරේතුරුවම වෙනස්භාවයට පත් වෙන, නිරේතුරුවම පිරිහීමට භාජනය විය හැකි ලෞකික ප්‍රඥාව තමයි එයා තුල මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල වැඩෙන්නේ. දැන් සද්ධාංශාරී ධම්මාංශාරී කියන දෙන්නාගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් සමව වැඩලා නැහැ. තේරෙනවද? සමව වැඩලා නැහැ. ඒ නිසා නිරේතුරුව එයා මොකද කරන්න ඕනේ? මේ බුදුරජාණන් වහන්සේ සද්ධා, වීර, සතිය කියන කාරණේ මේ මැද්දෙන් තියෙන. තේරෙනවද? මේ සතිය තමයි මේ කාරණා අපිට සම්බර කරලා දෙන්නේ. සතිය සිහිය. තේරෙනවද? ඒතොර කෙනෙක්ගේ තාම මේ ඉන්ද්‍රිය ධර්මයන් සම වෙලා නැත්තේ ඊට අදාළ සතිය සිහිය දුර්වල. තේරෙනවද? ඒතොර සතිය සිහිය කියන්නේ ඉබේ ඇති වෙන දෙයක් නෙමෙයි. හේතුඵල ධර්මයක්. සතිය සිහිය කියන්නේ හේතුඵල ධර්මයක්. කුමක හේතුඵල ධර්මයක්ද? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම. මේ කාරණා තුනේ ඵලය තමයි සතිය සිහිය කියන්නේ. සතිය කියන්නේ. ඒතොර කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම දුර්වල නම් මේ සතිය කියන ඉන්ද්‍රිය වැඩෙන්නේ නොවැඩෙන ප්‍රමාණයට අනිත් ඉන්ද්‍රියන් දුර්වල. තේරුණාද? දුර්වල. ඒ නිසා නිරේතුරුව මේ සද්ධාංශාරී ධම්මාංශාරී කියන දෙන්න කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම තව තව ශක්තිමත් කරගන්න.
තේරෙනවා කල්යාණ මිත්‍රයා කියන්නේ බුදුරජාන් වහන්සේගේ සූත්‍රගත ධර්මයන් නිවැරදිව දේශනා කරන කෙනා එතකොට ඒ තුලින් සද්ධර්මය ඇහෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මෙ ඊට අදාළව යනුනේ මෙනේ කරන සංසාර බය දකින්නවා සංසාර ගැඹුරු දකින්නවා තේරෙනවා දැකලා නිරේතුරුවම සතිය සිය දැන් එයා වර්ධනය කරගන්න සතිය සිය වර්ධනය කරගන්න තේරෙනවා සතිය සිය වර්ධනය කරගන්නකොට මුලින්ම එයා තුල ලෝකෝත්තර ආරේ ලෞකික ආරේෂ්ඨාංග මාර්ගය තමයි වැඩේ තේරෙනවා දැන් මෙයා ලෞකික ආරේෂ්ඨාංග මාර්ගය තුල මේ ඉන්නේ තේරෙනවා ලෞකික ආරේෂ්ඨාංග මාර්ගය තුල වැඩේ එතකොට මෙයා තව තව කල්යාණ මිත්‍ර ආශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කරනකොට මෙනෙහි කරන්න තව තව ශක්තිමත් ආකාරයෙන් මෙයා තුන ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය වැඩේ. ඔන්න දැන් මෙයා ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කරගෙන තමන්ගේ උසල් ශක්තිය ශක්තිමත් කරගෙන ඒ සකස් වෙනා වූ සම්මා සමාධියේ පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් අන්න දැන් ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකිනවා. ඒ දැන් එයා සම්මා දිට්ඨිය විදර්ශනා නුවණින් දකිනවා. එයා බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍ය කියලා දකිනවා. රහතන් වහන්සේලාගේ රූපකාය අනිත්‍ය කියලා එයා දකිනවා. පටිච්ච සමුප්පන්න උපත අනිත්‍ය කියලා දකිනවා. අම්මා තාත්තාට සලකලා ලැබෙනා වූ සංස්කාර අනිත්‍ය. අන්න දැන් මොකද වෙන්නේ? නිරේතුරු අනිත්‍ය සංඥා වැඩෙනවා. අනිත්‍ය සංඥා වැඩෙනු මොකක් නිසාද? සමාධිය ශක්තිමත් නිසා. තේරෙනවද? දැන් අන්න සතිය සිහිය තියුණුයි කුසල් මක්ෂිය වැඩිලා ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුන පින වැඩිලා අතීත කුසලුත් මතුවලා එනවා අතීත පින මතුවලා එනවා අන්න දැන් සමාධිමත් හිතක් සකස් වුණා සම්මාස අන්න දැන් විදර්ශනා නුවණ මොදු වෙනවා ඒ සමාධියේ ප්‍රඥාව මොදු වෙනකොට මෙයා දක්ෂයි මේ සද්ධාව කියන ඉන්ද්‍රියත් අනිත්‍යයි කියලා දකිනවා එයා දකිනවා තෙරුවන් කෙරෙහි සද්ධාව කොච්චර සකස් කරගත්තත් ඒ සංස්කාර අනිත්‍යයි කියලා එයා දකිනවා අතීතේ බුදුරජාණන් වහන්සේලා හමු වෙයි බුදුරජාණන් වහන්සේලා දැකලා සද්ධාව සකස් කරගත්ත ඒ සංස්කාරත් අනිත්‍යයි කියලා දකිනවා මේ වීර්යය කොච්චර වීර්යයෙන් මේ මොහොතේ කටයුතු කළත් අනාගතයේ අපි අංශභාග රෝගියෙක් වෙලා ඉඳට වෙලා එක්තෙන් වෙන්නේ නැහැ කියලා දකිනවා වීර්ය අනිත්‍යභාවය දකිනවා මේ සතිය 100ක් මේ ආකාරයෙන් තිබ්බත් අනාගතයේ මම මානසික රෝගියෙක් වෙන්න පුළුවන් කියලා අන්න දකිද්දි මහත්වෝ නිරේතුව මේ පැත්තෙන් විදර්ශනානු වෙන්නේ වැඩෙන්නේ දැන් මේ ඉන්ද්‍රිය ධර්මයන් සම වේ මේ ඉන්ද්‍රියන් ධර්මයන් සමුන්නාය කියන්නේ මාත්‍යෝ නිරේතුරුව මෙයා සත්තා වීර සති සමාධි ප්‍රඥා කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයන් පහක් කියලා දකින්න අවබෝධ කරගන්න දැකලා තියෙනවා එයා දකින්නවා එයා දැන් සද්ධාව තුළ ජීවත් වෙනවා සද්ධාවත් අනිත්‍යයි කියලා දකින්නවා බුදුරයන් වහන්සේ අනිත්‍යයි කියලා දකින්නවා තේන්නේ එයා දකින්නවා වීර්යය තුළ ජීවත් වෙනවා අනේ මේ වීර්යයත් අනිත්‍යයි කියලා දකින්නවා සතිය සුර ඉන්නවා සතිය සීය තුල ඉන්නේ සතිය සීය අනිත්‍යභාවය දකින්නේ. එයා සමාධිගත ධ්‍යානගත සමාධියත් එයා අනිත්‍යයි කියලා දකින්නේ. මේ ප්‍රඥාව කියන කාරණයක් කවදා හරි දවසක අපි උතුම් රහත් ඵලයෙන් පිරිනිවි යනකොට අනිත් වෙලා යනවා කියලා දකින්නේ. තම අවබෝධ කරන්නේ. ඒ දැක්ම තුල ඉඳලා එයා දැන් තෙරුවන් කරේ අචල සද්ධාවට එවි. සීලේ ආර සීලයක් ඇතුළේ දැන් එයාට ගැටෙනවා. අපායගාමී අකුසල් වෙන්නේ නැහැ. එහෙනම් අපායනාමි අපසල් වෙන්නේ නැහැ දැන් මේ දැක්ම තුල යා පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින. දැන් අන්න එයා සෝවන් ඵලයට පත් වුණා. දැන් ඉන්ද්‍රිය ධර්මයන් පහ සමයි. තේරෙනවද? ඉන්ද්‍රිය ධර්මයන් පහ සමයි. දැන් මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම වුණාට පස්සේ ආයිමත් මෙයාට සද්ධාව ගැන සීලය ගැන හොයන්න යන අවශ්‍යතාවය නැහැ. මොකද දැන් සද්ධාව අචල සද්ධාව බවට පත් වෙලා. සීලය ආර සීලයක් බවට. එහෙනම් දැන් මෙයා මොකද්ද කරන්නේ? සෝවන් ඵලයට පත් වෙච්ච කෙනා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නැවත නැවත දකිමින් ඉන්න. එච්චර එයා වෙන කරන විශ්ය නැහැ. ඒතර පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නැවත නැවත වඩමින් ඉද්දී නිරේතුරුවම මේ සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා කියන ධර්මතාවයන් පහම නිරේතුරුවම විදර්ශනා නුවණ මුසුවෙමින් වැඩෙනවා. විදර්ශනා නුවණ මුසුවෙමින් වැඩෙනවා. තේන්න? මේ විදර්ශනා නුවණ මුසුවෙමින් වැඩෙන්න වැඩෙන්න නිරේතුරුවම එයා සකෘදාගාමි අනාගාමි අරියත් කියන තැනට ඉස්සරහට යනවා. නමුත් ඒ දෙන්නම තියෙන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාව පිළිබඳව සීලය පිළිබඳව විතර නෙමෙයි. එයාට තියෙන එකම විශේෂය පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය විතර. එයා අචල සද්ධාව පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයට දානවා. ආර්ය සීලය පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයට දානවා. දානා නිරේතුරුවම මේ පංච උපාදානස්කන්ධය කියන කාරණයත් අනිත්‍යයි කියන කන්තෙන් දාලා මේ කාරණා පහ බල ධර්මයන් හිතිය වඩා ගන්න. ඒතර මේ බල ධර්මයන්ගේ උච්චම තැන තමයි උතුම් රහත් ඵලය කියන්නේ. තේරෙනවද? ඒතර රහත් ඵලයට පත් වුණ කෙනා
සද්දා වීර සති සමාධි ප්‍රඥා කියලා කියද්දිම ඊළඟ චිත්තය අනිත්‍යයි කියලා සකස් වෙලායි. ඊළඟ චිත්තය අනිත්‍යයි කියලා සකස් වෙලායි. එයා දකින්න අතීත මේ 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 ජීවිත අතීත ජීවිතයන් වලට කල්ප ගානක් ඈතට එයා හිත යොමු කළා දකින්න සංසාරේ සද්ධාව සකස් කරගෙන මං කොච්චර නම් ඉන්නේ නැද්ද කියලා. මේ සංස්කාර අනිත් වුණා කියලා දකින්න. අතී සංසාරේ කොච්චර නම් මං වීරයෙන් අවුරුදු 40,000 50,000 ආයුෂ තියෙන කාලේ කොයිසම් වීරයෙන් කටයුතු කරන්නේ නැද්ද කියලා එයා දකින්න. අතීතේ මම අවුරුදු 10,000 ගණන් කාලයක් ජීවත් වෙද්දී කොයිසානම් සතිය 100න් අංග සම්පූර්ණ මිනිස්සෙක් වෙලා ජීවත් වෙන්නේ නැද්ද කියලා එයා දකින්න. කොයිසානම් සමාධිය වැඩිලා ඉද්ද කියලා එයා දකින්න. කොයිසානම් ලෞකික ප්‍රඥාවෙන් පරිපූර්ණ වෙලා ඉන්නේ නැද්ද කියලා දකින්න. නමුත් ඒ සෑම සංස්කාරයකම අනිත්‍යභාවය ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා වගේම මේ සියල්ලම බලධර්ම හැටියට පරිපූර්ණ කළා වූ උත්තමයන් වන රහතන් වහන්සේලා කෝටි ප්‍රකෝටි ගාන අතීතයේ වැඩ සිටියා ඒ සෑම බලධර්මයක්ම අනිත්‍යයි කියලා දකිනවා. එහෙනම් එතන තමයි ඉන්ද්‍රිය ධර්ම බලධර්ම කියන්නේ. බලධර්ම අවසන් වෙන්නේ උතුම් රහත් ඵලයට පත් වෙච්චට. රහතන් වහන්සේ තුල වැඩෙන ආයම ධර්මයක් නැහැ. එයාට එයා බලධර්ම අනිත්‍යයි කියලා දැකලා තියෙනවා. එයා බලධර්ම අනිත්‍යයි කියලා දැකලා කියන්නේ ඒ කියන්නේ රහතන් වහන්සේ කියන්නේ අනිත්‍ය ධර්මයක් කියලා දකිනවා. අපි හැමෝටම දැන් සමාධිය ඔබ වහන්සේ දකින විදිහට වැඩියෙන්ම කතා කර යුත්තේ කුමන ධර්මතාවයක්ද මේ මාර්ගයේ අපේ වැඩෙන්න නම් අපි හැමෝටම මෙහෙමයි මහත්තයෝ මේ වැඩියෙන්ම කතා කර යුත්තේ කුමක්ද කියන කාරණේ මහත්යාව නම් මට කියන්න තියෙන්නේ මේ මොහොතේ කළ යුතු හොඳම දේ තමයි කතා නොකර ඉන්නේ. දැන් මෙහෙමයි මාත්‍යෝ දැන් අපි විදර්ශනාව ගැන කතා කළා. ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් ගැන කතා කළා. සතර සතිපට්ඨාන ගැන පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය ගැන කතා කළා. තේරෙනවද? නමුත් මාත්‍යෝ මම නම් දකින්නේ වර්තමාන සමාජයේ අපි කතා කරන්නේ සද්ධාව කියන එක. තේරෙනවද? අප මම නම් දකින්නේ සද්ධා. මොකද මගේ විචු ජීවිතේ මම මුලින්ම රහත් ඵලය ගැන කතා කළා. ඊට අදාළ ධර්මයේ දේශනා කළා. දෙවනම සෝවාන් ඵලයට අදාළ ධර්මයේ දේශනා කළා. දැන් මහත්තයෝ මම තෙරුවන් කිරේ සද්ධාවට අදාළව ධර්මයේ පොඩක් දේශනා කළා. තේරෙනවද? මොකද සද්ධාව කියන කාරණේ ලොකු අඩුපාඩුවක් සමාජය තුල තියෙන බව පේනවා. තේරෙනවද? එනිසා අපි විදර්ශනාව ගැන කතා කරමු බව ඇත්ත. තේරෙනවද? සතර සතිපට්ඨාන ධර්මයෙන් පංච උපාදාන ස්කන්ධය ගැන කතා කරමු බව ඇත්ත. නමුත් නිරේතුරුවම අපි තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. ඒ වගේම සම්මා දිට්ඨිය අර්ථයන් පිළිබඳව අපේ තියෙන දැක්ම ඊට වඩා අපි ශක්තිමත් කරගන්න වෙනවා. තේරෙනවද? එනිසා අපි නිරේතුරුව මාත්‍යෝ විදර්ශනාව භාවනාව ගැන කතා කළා. මම හිතනවා අපි සමාජයේ මීට වඩා ශක්තිමත් ආකාරයෙන් තෙරුවන් කෙරෙහි සද්ධාව පිළිබඳ සම්මා දිට්ඨිය අර්ථයන් පිළිබඳ කතා කරන්න නුවණින් මෙනෙහි කරන්න හොයලා බලන්න අවශ්‍යයි කියන කාරණේ. අපි හැමෝටම වහන්සේ කලින් ධර්ම දේශනාවේදී දේශනා කළා අර යමෙක් මේ දැනුම මත දෘෂ්ටිගත වෙමි බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසීම තුළ ඒක ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කියලා. කියන්නේ දැනුම ඒක දැනුම ලබා ගන්නව දැනුම දෘෂ්ටි ඒක දෘෂ්ටියක් විදිහට අරගෙන ඒ දෘෂ්ටිය තුලින් ඉඳගෙන තමයි බුදුහාමගේ ධර්මය මේ ශ්‍රවණය කරන්නේ යන්නේ. එතකොට එතන නේද අපි හැමෝම මම දකින්න දෙයක් තව එකක් තමයි කරන්නේ. දැන් ඒ දැනුම දෘෂ්ටිගත විදිහට අරගත්ත පස්සේ ඒ මනුස්සයා සත්‍යව සකස් කරන්නේ නැහැ නේද? දැන් උදාහරණයක් වශයෙන් දැන් මම එක එකක් තමයි කරන්නේ. ඒ ධර්ම සාකච්ඡාවලදී පවා දැන් සමහර වෙලාවට බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර ධර්මයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දේශනා කළාට පස්සේ මේ දෙක අනිත් පැත්තේ එක් වෙතන ඉන්නේ විද්‍යාඥයෙක් නැත්නම් වෛද්‍යවරේ ඉංජිනේරුවේ ස්වාමීන් වහන්සේ යමක් කිව්වට පස්සේ දැන් සද්දව සකස් කරලා තියෙන්නේ අර බුදුහාමුදුරුවෝ කිව්ව දේ මත නෙමෙයි. ඔව්. අර අපි ඒක හරිද කියලා අහන්න ගන්නේ අර දැනුම එක සංසන්දනය කරලා. ඔව්. එතකොට දැන් අපි ඊකට අහනවා දැන් සාකච්ඡා නිවේදකය අහනවා දැන් ස්වාමීන් වහන්සේගෙන් අහනවා බුදුහාමුදුරුවෝ මොකද්ද කියලා තියෙන්නේ ඒ කියලා ඊට පස්සේ අනිත් පැත්තට අහනවා නවීන විද්‍යාත්මකව මේ කොහොමද දැන් ඒ වෛද්‍යවරයා හරි ඉංජිනේරුවා හරි ඒක කිව්වොත් ඕක හරි කියලා අන්න එතකොට තමයි පිළිගන්නේ. නැත්නම් බුදුහාමුදුරුවෝ කියන නෙමෙයි. එතකොට දැන් උදාහරණයක් වශයෙන් අපි අද මම අර මේ ධර්මදේශනා ස්වාමීන් වහන්සේලාගේ ධර්මදේශනා කහප එකක් තමයි අර දැන් උදාහරණයක් විදිහට දේව දූත සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියනවා මේක මම කලින්වත් අහලා කියන දෙයක් නෙමෙයි.
මේ ඇහිලා කියන දෙයක් නෙමෙයි. මම මේ දැකලමයි කියන්නේ මේ අපාය කියන එක තියෙනවා. ඒ ප්‍රත්‍යක්ෂයෙන්ම කියන දේශනා කරන දෙයක්. ඒ වුණත් අපි ඒක පිළිගන්න කැමති නැහැ. ඒනද අපේ දැනුම තියෙන්නේ සමාජ බටහිර විද්‍යාව තුළ වෙන්න පුළුවන්. අපි එතකොට ඒ එතන දේවල් අපි අරම කිව්වට පස්සේ බුදුහාමුදුරන් දේශනා කරනවා පිළිගත්තේ නැති වුණාට සමහර විට දැන් විද්‍යාඥයෙක් අපි හිතමු වතුර හැදිලා තියෙන්නේ ඔක්සිජනුයි පරමාණු දෙකක් කවදාකවත් හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඔය වැන්ඩර්වාල් බන්ධන කෝණිකව සම්බන්ධ වෙලා ඒක කවදාකවත් ඒ විද්‍යාඥය දැකලත් නැහැ. එහෙනම් අපි ඒක පිළිගන්නවා. ඒතර අපේ ශ්‍රද්ධාව තියෙන්නේ දැකලා නැති වුණත් අපේ ශ්‍රද්ධාව තියෙන බටහිර දැනුම මත. එනට බුදුහාමුදුරුවෝ දැකලා අත්‍යශයෙන් තියෙන්නේ අපි පිළිගන්න කැමති නැහැ. දැන් ඒ වගේම අපි කරන අර අපි දැනුමට කොච්චර වහල්ලා අර ශ්‍රද්ධාව නැති වුණාද කියලා කිව්වත් අපි හඳුනන බුදුහාමුදුරුවෝ කියන දේත් අර වෛද්‍යවරයෙක් හරි ඉංජිනේරයෙක් හරි බටහිර විද්‍යාඥයෙක් කිව්වොත් තමයි පිළිගන්නේ. අර ශ්‍රද්ධාව තියෙන්නේ අර දැනුම නිසා ගොහසලා දැන් මෙතන කිව්වා අර දෘෂ්ටිගතව මේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාවක් කවදාකවත් අහලා තේරුම් ගන්න බැහැ කියලා. ඒ ඒතොර ඒ ශ්‍රද්ධාව නේද අපි හඳුන්නේ තියෙන්නේ නැත්තේ. ඒ දැනුම මත දෘෂ්ටිගත වීම තුළ කොහොමද එතන ඉතින් අනිවාර්යයෙන්ම ඔතන ඔය පරිසම්පාදයටයි ඔය ප්‍රශ්න දාන්නේ. එසේ. ඒ පරිසම්පාදිරෝ තස්සේ දාපුවා පරිසම්පාදයෙන් ඔතන මතු කරලා ගන්න තියෙන තැන තමයි මේ තෘෂ්ණාපච්චය උපදාන. එසේ. තෘෂ්ණාව නිසා සකස් වෙන බැඳියම්. එසේ. වෙන දෙයක් නැහැ. එසේ. එහෙම තෘෂ්ණාව නිසා සකස් වෙනව බැඳියම්. මොකටද බැඳියන්නේ? එක්කෝයා කාමයන්ට බැඳියම. එහෙම එක්කෝයා දෘෂ්ටීන්ට බැඳියම. මතවාදයන්ට බැඳියම. සීලපුතයන්ට බැඳියම. එහෙම එතකොට දැන් මේ බැඳී යාම කියන්නේ මොකද ධර්මතාවය? එහෙම. එතකොට මේ ධර්මතාවයේ සකස්ුනේ කුමක් නිසාද? කුමක් නිසාද උපාදානයේ සකස් වෙන්නේ? තෘෂ්ණාපච්චය උපාදාන. එහෙම. තෘෂ්ණාව නිසා උපාදානයේ සකස් කරගත්තා. එහෙම. එතකොට මේ උපාදානයේ තියෙන තාක්කල් වැරදි දෘෂ්ටීන්, වැරදි මතවාද, වැරදි මිත්‍යා මතයන්ට අදාළව භවය සකස් කරගන්නවා. එහෙම. එහෙනම් දැන් මේ බැඳී යාම සකස්ුනේ බැඳී යාමට හේතුව තෘෂ්ණා සකස්ුනේ කුමක් නිසාද? කුමක් නිසාද පරිත්‍ය සම්පන්නයේ මුල මොනවාද? අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම. එතකොට චතුරාර්ය සත්‍ය නොදැනීමේ චතුරාර්ය සත්‍ය දැනගැනීමේ මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ගාංගය මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. තේරුණාද? එහෙනම් දැන් තෙරුවන් කෙරෙහි වූ සද්ධාව දුර්වලභාවය නිසාමයි මහත්යෝ මේ වැරදි දෘෂ්ටි මතවාද වලට මේ සත්‍ය බැඳෙන්නේ. තේරුණාද? මෙතෙන්ද බැඳියන්නේ මතවාද නිසා. එන ඉතින් ඒ නිසා නිරේතුරු මේවා මාත්‍ර මේ බුදුරජාණන් ඕනෑම මිනිස්සෙක්ගේ ඕනෑම ක්‍රියාකලාපයක් මතවාදයක් දෘෂ්ටියක් මේ බුදුරජාන් වහන්සේගේ මේ උතුම් ඕනෑම ධර්මයකට දාන යොමු කළ දකින්න පුළුවන් මොකද බුදුරජාන් වහන්සේ සබහ ධර්මයේ දේශනා කළේ මිනිස්යාගේ ස්වභාවය තේරුණා ඒ නිසා යා තෘෂ්ණාවෙන් කුමක් උපාදානය කරගන්නේ උපාදානයට අදාළව එයා නිරේතුරු මාත්‍රෝ ඊට අදාළ භවයේ සකස් කර ගැනීමක් සිද්ධ කරගන්නවා තේරුණා ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල ඒ කියන්නේ අවිද්‍යාව තුල අවිද්‍යාව ප්‍රහීණ කිරීමේ මාර්ගය තුල අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනකොට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අපි ශක්තිමත් කරගන්න තේනවා ඉතින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ශක්තිමත් කරගන්න ප්‍රමාණයට මහත්යෝ අපිට නිරේතුරුවම අපි සකස් කරගන්නා උපාදානයන් ධර්මයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ස්වභාව ධර්මයට අදාළව අපිට ධර්මයේ දැකීමේ හැකියාවක් තියෙනවා තේනවා ඉතින් මෙහාදී මාත්‍ර අනිවාර්යයෙන්ම උපාදානය කියන කාරණය බැඳී යාම ඕනෑම කෙනෙක් ඕනෑම සත්වෙක් තුළ තියෙන අවුදයක්. ඒක බලක් ඒක මේ පරිසම්පන්න ක්‍රියාවලිය අනාගාමී පුද්ගලයාටත් යනවා. ස්පේන් රහතන් වහන්සේ විතරයි නිරෝධය කරලා තියෙන්නේ. ඊ මෙහා සෝවාන් ඵලයට පත් වෙච්ච පුද්ගලයා තුළ කාමරාග පරිග තියෙනවා. ඒ නිසා අපාගාමී නොවන උපාදානය එයා තුළ සකස් වෙනවා. අපාගාමී නොවන උපාදානය. තේරෙනවද? ඊ මෙහා මාත්‍රය මොන ශේෂ්ත්‍රයේ කළත් වෛද්‍ය වෘත්තිය කෙරේ කොයි දේ කළත් උපාදානය කියන කාරණේ මාත්‍ර සංසාරයේ සාරාංශක කල්ප ලක්ෂ ගාන අපි මහත්යෝ මේ සකස් කරගෙන ඇතිවෙමින් නැතිවෙමින් ආව පටිච්ච සම්පන්න ක්‍රියාවලියක් තුල ගැබ් වෙලා තිබුණා වූ දෙයක් තමයි උපාදානය මේ ජීවිතය ඇති කරගත්තා උපාදානය නෙමෙයි තේනවා ඒ උපාදානය අපි මේ ලෝකේ මේ මනුස්ස ජීවිතය අපි සකස් කරගන්නේ මාත්‍රෝ අම්මාගේ මව කුසට බැස්සෙලා උතන තමයි උපාදානය අපි මුලින්ම මේ ජීවිතේට සකස් කරගන්නේ ඒතකොට මේ ජීවිතේදී අපි මේ උපාදානය සකස් කරගන්නේ කුමක් නිසාද පෙර සාංශාරික පුරුදු නිසා. එහෙනම් බැසගත්ත තැන සැපයි කියලා දැක්ක තැන මගේ කියලා දැක්ක තැන අල්ලගන්න. එච්චර. සැපයි කියලා දැක්ක තැන මගේ කියලා දැක්ක තැන අල්ලගන්න. තේරෙනවද? එතකොට අපි කොතනද මගේ කියලා මුලින්ම අල්ලගත්තේ? අපි මුලින්ම අල්ලගත්තේ මාත්‍ර මේ අම්මාගේ මව කුස. තේරෙනවද? එතකොට බලන්න මේ අම්මාගේ මව කුස කියන්නේ කොයිසම් අකුලෙන් පිටිච්ච තැනක්ද කියන්නේ?
ලේ සරව දුගද පිළිකුල මේ සෑම දෙයකින් පිරිච්ච තැනක් මේක ගර්භාෂ කුටිය කියන්නේ ඈ ඒතකොට මේ ගර්භාෂ කුටිය මගේ කියලා මගේ මගේ තැන මගේ නිවස මගේ කාමරය මගේ කුටිය කියලා අපි මේක නම් වාසියක් අල්ලගන්නේ කියන්නේ ඒතර බලන්න මේසා අකුල දෙයක් මේසා පිළිකුල් දෙයක් මේසා ඉරගෙදරක් වගේ දෙයක් මගේ කියලා අල්ලාගෙන හිටියායි කියන්නේ මාත්‍යෝ කුෂ්ණාපච්චය උපාදාන කුෂ්ණා සිතා දකසුනා උපාදාන නේද අයියෝ එතකොට මේක අකුලද ගඳද දුකදද කියලා හරියට තේරුමක් නැහැ ඇයි තෘෂ්ණාවයි උපාදානයි සකස් කරේ තේරෙන තෘෂ්ණාවයි උපාදානයි සකස් කරේ එයා කොච්චර දැනුමෙන් උගත් දැනුමෙන් කොච්චර අවබෝධයෙන් ඉහළ සාමිංහාංශයේ නමක් එක්ක කොච්චර කතා කළත් ඒ සාමිංහාංශයේ කොච්චර මේක වැරදි කිව්වත් එයා පිළිගන්නේ නැහැ තේරෙන මොකද එයා මෙතන තෘෂ්ණාවෙන් ඒ දුෂ්කීර්ති පැසගෙන ඉන්නේ තේරෙන කොච්චර මර දරුවාට මේක ඇතුලේ සැරව තිබ්බත් ලේ තිබ්බත් සුදිරේ තිබ්බත් ඒ දරුවාට මේක මේ කලකිරීමක් සකස් වෙන්නේ නැහැ මේක දඟයි කියලා දැනෙන්නේ නැහැ මේක අපුලයි කියලා දැනෙන්නේ නැහැ මේක ඉල විතරක් කියලා දැනෙන්නේ නැහැ තේරෙන එයා දකින්නේ මේක මගේ තැන මේක මගේ මේ සුව පහසු තැන මේක තමයි මගේ මේ මේ ඉලක්කය මේක තමයි මගේ කුටිය ඒක සකස්ුනේ කුමන නිසාද කුෂ්ණාපච්චය එතන මෙයා මේක අල්ලගෙන ඉඳලා නව මාසයක් අල්ලගෙන ඉඳලා මහත්යෝ එයා නව මාසෙදි ලෝකෙට එන්න කැමති නැහැ තේරෙන ලෝකෙට එන්න කැමති නැහැ. ඒක හරියටම මීහරකෙක් මඩ වැදේ ලැගගෙන ඉන්නවා නැකිටින්න කැමති නැහැ. මොකද ආයේ මඩ තෘෂ්ණාවෙන් උපාදානය කරගන්නේ. අපිට අකුලයි ඇයි මේ මීහරක මඩේ ඉන්නේ කියලා. එහෙනම් ඒ අපි මේ තියෙන අකුසල් ශක්තිය. නමුත් එයාගේ තියෙන අකුසල් ශක්තිය නිසා මාත් එයාට මේ මඩ වගුරක් කියලා දැනෙන්නේ. ඒක සැපයක් කියලා දැක්කේ. අපි මේ කුෂන් කරපු ලස්සන මෙට්ටේක නිදාගෙන ඉන්නවා වගේ මාත් ඊට වඩා සැපයක් මේ මඩවල තුල ලබනවා. තේරෙනවද? දරුවේ කසූචි ගොඩක් මැඩ ලඟලා ඉන්නේ මාත්‍ය දුකයි කියලා නෙමෙයි. ඒ කියන්නේ සැපේ. ඒ සැපේ සකස්ුනේ තෘෂ්ණාවට අදාළව සකස්ුනා වූ සැපයා කවදාකවත් ඒක වැරදි කියලා දකින්නේ. අපි කොච්චර ඌරේකට කිව්වත් මේකේ ලඟින් එපා මෙතන තියෙන්නේ අසූචි මෙතන තියෙන්නේ මඩ කියලා ඌරන නොලඟින්නවද? නැහැ ඌරත් එක තරහ නැන්නේ එයා ඊට වඩා දෙයක් දන්නේ. එයා බැඳිලා ගියා වූ බැඳීමට අදාළව මාත්‍ය එයා ඊට සැපයක් කරන්නේ නෙමෙයි. තේරෙන්නේ? දොළ නම මාසය මව කුසේ ඉන්න දරුවා ලෝකෙට එන්න කැමති නැහැ. එයා කැමති නැහැ. නමුත් එයා ලෝකෙට එන්න අවශ්‍ය සියලුම සාධක දැන් කුසල් තුනේ සකස් වෙලා තියෙනවා. තේරෙනවද? එයා අතපය විසි කරනවා, කකුල් දෙක ගහනවා, ගහන කොට අනත අම්මා දැන ගන්නවා. දැන් එයා ලෝකෙට එන්න සකස් වෙලායි තියෙන්නේ. නමුත් මාත් එයා ලෝකෙට එන්න කැමති නැහැ. මොකද එයා මෙතන මව කුස මගේ කරගෙන ඉන්නේ. මේක මගේ තැන, මේක තමයි මගේ සැබෑම තැන කියන එක තමයි හිතාගෙන යා හිටියත් අන් නමුත් ඉන්නකොට අන්න අම්මාතුල උපාදානයක් සකස් වෙනවා. දැන් ඔතන තමයි උතන ඒ. දැන් ඔන්න අම්මාතුල උපාදානයක් සකස් වෙනවා. මොකද අම්මාගේ උපාදානය තෘෂ්ණාව නිසා දරුවාගේ මූණ බලන්න ඕනේ, දරුවා මගේ කර ගන්න ඕනේ, දරුවා ලෝකෙට බිහි කරන්න ඕනේ කියන අන්න අම්මා තෘෂ්ණාව සකස් කරගන්නවා. තේ? දැන් මෙතන අම්මාගේ උපාදානයක් දරුවාගේ උපාදානයක් අතර ඝට්ටනයක් තමයි තියෙන්නේ. දරුවා උත්සාහ ගන්නවා කුසතුල රැඳී ඉන්න. නමුත් දැන් එයා වැඩිලා ඉන්නේ, අතපය විසි කරනවා, දඟලනවා. නමුත් එළියට එන්න නෙමෙයි යාට ඕනේ. අම්මාතුරු උපාදානයේ ගියනවා දැන් මාස 9 හරි මන් දරුවාව වෘතල් කරන්න ඕනේ බන් දරුවාව ලෝකෙට ගන්න ඕනේ දරුවාව දකින්න ඕනේ කියන. ඔය උපාදාන දෙක අතර ඝට්ටනයක් තමයි දරුවෙක් ලෝකෙට බිහි වෙනවා කියන්නේ. අපි ඔතන තමයි මුලින්ම හිටියේ. තේරෙන්නේ? ඒතකොට මේ උපාදානය තුළ මාත්‍යෝ දරුවාගේ උපාදානයත් අම්මාගේ උපාදානයත් අතර ශක්තිය වැඩි කාගේ උපාදානයද? අම්මාගේ උපාදානය. තේරෙන්නේ? ඒතකොට අම්මාගේ උපාදානයේ ශක්තිය වැඩි නිසා අම්මා අර අපි කියනවානේ තටමනවා, දඟලනවා, වේද කරනවා. ඒ උපාදානයේ බලෙන් දරුවා උපාදානයේ කඩලේ කියන කම. එහෙනම් එතන තමයි මහත්වෝ අපි මේ ලෝකෙට ආවාට පස්සේ අපේ උපාදානයේ මහත්වෝ මේ තැන සැපයි, මේ තැන හොඳයි, මේ තැන මගේ තැන, මේක තමයි මගේ කුටිය කියලා මහත්වෝ අපි උපාදානය කරගත්තේ මේ පිළිකුල් සාගත ගර්භාෂය. එහෙනම් ඒක තමයි උපාදානයේ ස්වභාවය. එතනින් තේරුම් ගන්න. ඒ තෘෂ්ණාව නිසා සකස්ුණා උපා. තෘෂ්ණාව සකස්ුණේ කුමන්නේද? වේදනාව නිසා, පස්සේ නිසා. තේරෙනවද? දැක්කා ඇසුනා දැනුණා මේ දැක්ක දේ ඇසුන දේ දැනුන දේ තෘෂ්ණාවෙන් දෙක්කලා තේන්න එතනින් උපාදාන සකස් කරා දැන් අම්මාගේ උපාදානයක් මෙතනින් ක්‍රියාත්මක වෙනවා දරුවාගේ උපාදානයක් දෙක තුන දරුවා ඇතුලේ ඉන්න හදනවා අම්මා එළියට ගන්න හදනවා අම්මාගේ උපාදානයේ ශක්තිය වැඩි අන්න දරුවා ලෝකෙට බිහි වෙනවා තේන්න එතකොට මේ දරුවා ලෝකෙට බිහි වෙද්දී බෙරිහන් දීගෙන කෑ ගහගෙන යා බිහි වෙන්නේ ඇයි මගේ තැනින් මා උදුරලා ගත්තායි කියන වේදනාව විරෝධී තමයි අපහාසය විරෝධී පාගන ද්වේෂය පාගන තමයි ආලෝකයට එන්නේ තේන්න ඔය එන ගමනේදී කොතන හරි පොඩ්ඩක් වැරදුනොත් මහත්යෝ අන්න දොස්තර මහත්යයාගේ උපාදානය අතර ගන්නවා
දුසර මාත්‍ය අන්න එතනදී යාගේ උපාදානය මම තමයි දැන් මෙතන ලොක් කරලා අන්න යා ඔපරේෂන් කරලා සැට්කම් කරලා සීසර් කරලා ඔය කියන යාගේ දක්ෂභාවය මත යායක කරනවා එහෙනම් නර්ස්නෝනා නර්ස්නෝනාගේ දක්ෂභාවය මත යාගේ උපාදානය තුලින් යා ගන්න දෙයක් දෙන්න තින යාගේ උපාදානය තුල යා ක්‍රියාත්මක කරනවා ඇටෙන්ඩර් නෝන යාගේ ක්‍රියා උපාදානය තුල ඒතර මහත් මේ සෑම දෙයක්ම සෑම කෙනෙක්ගේම මේ මේ ක්‍රියාත්මක භාවයන් තෘෂ්ණා පච්චයම් නැහැ රූපය කෙරේ වේදනාව කෙරේ සංඥාව කෙරේ චේතනාව කෙරේ විඥානය කෙරේ මේ මමේ කියලා ගන්නා උදැටි දෘෂ්ටිය කෙරේ තේන්න එතකොට මේ තෘෂ්ණාව තියෙන තාක්කල් මහත්යෝ අර දරුවා ගර්භාෂය මාලිගාව කැටියට දකින්නවා වගේ තමයි අර යගේ ස්වභාවය එයා මේ දෘෂ්ටිය මාලිගාව කැටියට දකින්නේ එයා දකින්නේ මේක දෙයියනේ මේ දෘෂ්ටිය දරාගෙන ඉන්න තාක්කල් මං සතර අපායටමයි වැටෙන්නේ සතර අපායටම වැටෙන්නේ කියලා දන්නේ නැහැ දරුවා අර පිළිකුල් සාගත ගර්භාෂය තුල රාජ මන්දිරයක ඉන්නවා කියන කාරණය තුල තියෙනා වූ චේතනා තමයි අතරේ මතු කළ ගන්නවා තේන්න නමුත් එහෙනම් මේ සියල්ල මේ විදිහට සකස් වෙන්නේ කුමක් නිසාද තෘෂ්ණා මච්චය උපාදානං එහෙනම් මීට මුල් වෙන්නේ මොකද්ද අවිද්‍යාවමයි අවිද්‍යාව නිරෝධය කිරීමේ මාර්ගයේ සම්මා දිට්ඨිය තුල ශක්තිමත් වෙනකොට තමයි මහත්යෝ අපි යම් ප්‍රමාණයකට මේවයි නිරෝධ භාවය මතු කළ දෙයක් අවිද්‍යාව නිරෝධය කිරීමේ මාර්ගය තුල ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් නොවන තාක්කල් මහත්යෝ අපි ඉස්සරහට කොච්චර දෘෂ්ටි දරාගෙන මහත්මෙක් ආවත් එයත් එක්ක අපි ගැටිලා වැඩ නැහැ හේතුඵල ධර්මයක් මොකක්වත් නැහැ තේරෙනවද හේතුඵල ධර්මයක් කරන්න දෙයක් නැහැ අපිත් උත්තර තමයි අතීතයේ හිටියේ අම්මාගේ අර පිළිකුල් සාගත ගර්භාෂයේ රාජ මන්දිරයක් හැටියට සැපසේ හිටිය කෙනෙක් තමයි මහත්යත් මම තේරෙනවද ඉතින් උත්තර තමයි අපිත් හිටියේ අපි නොදන්නා කම නිසා නමුත් දැන් අපි දන්නවා දෙයියනේ අපි රාජ මන්දිරයක් ඇතුළේ මගේ කරගෙන නම මාසයක් අම්මාගේ කුස ඇතුළේ හිටියයි කුස ඇතුළේ මේ වගේ පිළිකුල් සහගත දෙයක් කියලා දැන් අපි දන්නවා ඒ නිසා ආයෙමත් අපි ගර්භාෂයට ආදරය කරන්නේ නැහැ ගර්භාෂයේ ක්‍රේ උපාදානය කුෂ්ණාවක් අපි නැවත සකස් කරගන්නේ නැහැ තේන්න ඒතකොට නමුත් දැන් අපි දන්නේ කුමක් නිසාද අවිද්‍යාව නිරෝධ කිරීමේ මාර්ගයේ ගමන් කරමු නිසා තේන්න ඒ නිසා අවිද්‍යාව නිරෝධ කිරීමේ මාර්ගයේ ගමන් කිරීමෙන් තොරව මහත්යෝ කවදාකවත් මහත්යා ඔය කියනා වූ දෘෂ්ටි සාගත පින්වතුල්ලාගේ දෘෂ්ටින් ගැලවෙන ක්‍රමයක් ඒ හේතුඵල ධර්මයක් මොකොත් නැහැ බොහොම ධර්මයේ ඒකයි කිව්වේ බුදුරජාණන් වහන්සේ ස්වභාව ධර්මයේ දේශනා කරලා තින්නේ අස්වභාව ධර්මයක් නෙමෙයි ස්වභාව ධර්මයේ තුල මහත්යෝ ඕනෑම ප්‍රශ්නයක් ඕනෑම මතවාදයක් මේකට දාලා නිරෝධ කරගන්න අපේ හැමදේම දැන් එතකොට ඔබ වහන්සේ දේශනා කරන විදියට මට හිතෙනවා දැන් අපේ තියෙන අපසලයක්ද කියලා पंच उपादान स्कंदा ඒ ක්‍රමයේ තුල තියෙන්නේම හොඳට බලාගෙන හිටියත් අපි ආන්නේ අපිට පොඩි කාලේ ඉඳන්ම හිතට දාන ක්‍රමයේ තමයි පංච උපාදානස්කන්ධයක් හදලා ඒ පංච උපාදානස්කන්ධය ආයතව පංච උපාදානස්කන්ධකින් තහවුරු කරලා අවිද්‍යාව තහවුරු කරන ක්‍රමය කියන්නේ පරික්ෂණ උදාහරණ කියනවා ඒ වචන කියනවා පරික්ෂණය නිරීක්ෂණය නිගමනය කියලා. දැන් පරික්ෂණය කරලා කියන්නේ පංච උපාදානස්කන්ධ හදන එක. ඒක නිරීක්ෂණය කළාට පින්නන ආව මේක අර පංච උපාදානස්කන්ධ ගැලපෙනවා ඉස්සර ඒකත් එක්ක නිගමනය කියලා කියන්නේ තන්දිමුණ අර අවිද්‍යාවෙන්ම මොකක් හරි එකක් තහවුරු කරගන්න. ඔව්. දැන් එහෙම සංකල්ප වශයෙන් අපට පොඩි කාලෙම ලැබෙන මේ අධ්‍යාපන කියන්නේ විශේෂයෙන්ම බටහිර අධ්‍යාපන ක්‍රමය තුළ. ඉතින් ඒකට පුරුදු වෙච්ච අපි බුදුදහමත් දකින්න දකින්න බලාපොරොත්තු වෙන අපේ අන්දනේ අර පරික්ෂණයකට දාලා ඒ වගේ එහෙම කරන්නේ. එහෙමනම් මේක මේ අපේ දෘෂ්ටි සකස් කරලා තියෙන අර ඒ පැත්තෙන්. දැන් එතකොට ඒක නිසා ඒක අකුසරයක්ද අපි හඳුනන්නේ කියලා අපිට දැන් මෙහෙමයි මහත්ය දැන් මහත්ය ඔය කතා කරන්නේ ලෝකය ගැන එසේ ඕක ලෝකය එසේ තේන්න ඕක මේ ලෝකයේ ස්වභාවය එසේ ඕක නැති කරන්න කවුදවත් බෑ එසේ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඔය ලෝක ස්වභාවය ලෝක ස්වභාවයෙන් තිබව එසේ තේන්න
නමුත් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ලෝක ස්වභාවය තුල අපි නැවත 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 පංච උපාදානස්කන්ධ ලෝකයේ භවයේ සකස් කරගින් දුක් කරায়න කියන එක. එතන බුදුරජාණන් වහන්සේ මේ තිබෙන්නා වූ සම්මුති ලෝකේ වෙනස් කරන්න ගියේ නැහැ. සම්මත ලෝකේ වෙනස් කරන්න ගියේ නැහැ. තේරෙනවද? එතන මේ මොහොතේත් ඔය ලෝක ස්වභාවය තියෙනවා. තේරෙනවද? ඒ ලෝක ස්වභාවය බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් මාත්‍ර සම්මා දිට්ඨිය කියන අර්ථය තුලින් ආරෂ්ඨාංගික මාර්ගය කියන අර්ථය තුලින් අපිට වෙන් කරලා පෙන්නන. එච්චරයි වෙන් කරලා පෙන්නන වෙන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියන එක. ඒ නිසා ලෝකයේ ස්වභාවය ගැන මහත්යෝ කියන්නේ නමුත් ඔය ලෝකයේ ස්වභාවය මාත්‍රව කවදාකවත් කාටවත් නැති කරන්න පුළුවන් කමක් නැහැ. තේරෙනවද? ඔය ලෝකයේ ස්වභාවය වැරදි කියන කාරණය දුකයි කියන කාරණය මතු කරලා පෙන්නන්න තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ එනිසා බුදුදහම කියන කාර්යයට මාත්‍යෝ මේ කාමයන්ට ලැබිය වූ පින්වතුන් පින්වත් මනුෂ්‍ය ජනතාව මාත්‍යෝ කවදාකවත් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒක හේතුඵල ධර්ම. ඒක හේතුඵල ධර්ම. තේරෙන්නේ? මොකද ඒගොල්ලෝ ආදීනවයක් ප්‍රකාශ කරන්නට කැමති නැහැ. තේරෙන්නේ? මේ ලෝකයේ කිසිම සාස්තුන් වහන්සේ කෙනෙක් ආදීනවයක් නිස්සමයක් කොතනකවත් දේශනා කළේ නැහැ. එනිසා ආදීනවයේ නිස්සුන්නේ මතු කරන්නේ නැති ධර්ම වලට තමයි ඒගොල්ලෝ කියන්නේ. තේරෙන්නේ? ඒගොල්ලෝ කියන්නේ නමුත් ඒගොල්ලෝ දන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙන කිසිම ධර්මයකට පසුබාන්නේ නැහැ කියලා. තේන්න අභිභවායන්න බෑ කියලා. ඒ නිසාම දැන් ඒගොල්ලෝ මොකද කරන්නේ කාමයට කැමැති භාවයේ තියෙනවා ඒ කෙරේ කුෂ්ණාව තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට අවශ්‍ය විකෘති වූ ධර්මයන් බුදුදහම වශයෙන් එළියට. එච්චරයි වෙන දෙයක් නැහැ. තේන්න. ඒ කියන්නේ කාමයන්ට තියෙන ලැබි භාවයේ රූපයේ තියෙන ආස්වාදයේ කාමයන්ට තියෙන ආස්වාදයේ වේදනාවට තියෙන ආස්වාදයේ බලවත් භාවය නිසා ඒගොල්ලෝ හදන මේ බුදුදහම අර වෙනස් ධර්මයක් කියන ලෝකෙට දෙන්නේ. එතනත් ඒ කාම තෘෂ්ණාව තමයි ඒක. තේරෙනවද? නමුත් මේ දෙන මොහොතක් පාසා මාත්‍යෝ නිරේතුරුවම ඒගොල්ලෝ බරපතල එක පැත්තකින් මිත්‍යා දෘෂ්ටික භාවයට අදාළව කුසල රැස් කර ගන්නවා. ඒ වගේම ඒවා නිසා ගැටෙන අනිත් පැත්තෙන් ජනතාව නිරේතුරුවම තව තව පංච ජීවන වැඩි කරගෙන වැඩි කරගෙන ඒගොල්ලෝ ශාසනය අයින් කර ගන්න ගමනක් යනවා. මේ දැන් උතන්දි මාත්‍යෝ දෘෂ්ටි මතවාද කියන කාරණා වර්තමාන සමාජයේ තියෙනා වූ දෘෂ්ටි මතවාද ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඉක්මවා ගිහිල්ලා නවීන විද්‍යාවට කැන දීලා දකින්නා වූ මනෝභාවයන් තේරෙනවද මේවා දකිදි මාත්‍යෝ අපි ධර්මයේ දකින්නේ දැන් ඔතන සමාජයේ තියෙන බරක් මේක තමයි තේරෙනවද අපි යන්න හදන්නේ අත්වල බැඳලා එහෙම නැත්නම් අපි යන්න හදන්නේ සමාජයේ හදාගන්න තේරෙනවද මේ සමාජයේ හදනවායේ අත්වල බැඳෙන බැඳගෙන යනවායේ ධර්මයේ මේ මේ ශක්තිමත් කරනවා කියන සිතුවිලි මහත්වෝ පංච උපාදාන ස්කන්ධයක් මුත්‍ල දකින්න. තේනවද? ඒක කෘෂ්ණාව නිසා සකස් කර ගන්නා වූ පංච උපාදාන ස්කන්ධය. තේනවද? එතන කිසිම ප්‍රඥාවට අදාළ ධර්මතාවයක් වෙලිනා නැහැ. තේනවද? එයා දකින්නේ නැහැ මේ සම්මා සම්බුද්ධ ශාසනයත් අනිත්‍ය වූ ධර්මතාවයක් කියන කාරණය දකින්නේ. එයා දකින්නේ සාරා සංඝ කල්ප ලක්ෂ ගාන පාරමී දම් පුරලා මේ අවබෝධ කළා වූ සම්මා සම්බුද්ධ ඥානය අවුරුදු 40ක් වැඩි කෙටි කාලයක් තිබ්බා වූ අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකින්නේ නැහැ තේරෙනවද ඒ නොදැක්ම නිසාම මාත්‍යෝ නිරේතුරුවම මේ ශාසනය රැකෙන්න ඕනේ සමාජය හදන්න ඕනේ අත්වල බැඳගෙන මේකට යන්න ඕනේ කියන කාරණා තුල ඉඳන් අපි ලෝකේ තකින් මේ කතා කරන්නේ මායය කියන කාරණය පංච උපාදානස්කන්ධ මායය කියන කාරණය අපි නිරේතුරුවම දකින්නේ නැහැ එහෙම එනිසා මේ මොහොතේ සමාජයේ මාත්‍යෝ මේ ආකාරයෙන් මේ කියනා වූ දෘෂ්ටි මතවාද දකින්දී අපි සතුට වෙනවා අපි සතුට වෙනවා මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ දෘෂ්ටි මතවාද එක 68ක් 62ක් තිබ්බා තේරෙනවද දෘෂ්ටීන් 62ක් එක්කයි බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මයේ ලෝකයට දේශනා කළේ තේරෙනවද එනිසා නිරේතුරුව සමාජයේ මේ මොහොතේ තියෙනා වූ තැනගෙන අපි ගැටෙන්න යන අවස්ථාවේ ගැටෙන මොහොතේම අපි අධර්මයේ නිසා අධර්මයට පත්වන කෙනෙක් බවට පත් වෙනවා. අධර්මයේ නිසා අධර්මයට බවට පත්වන කෙනෙක්. ඒ නිසා බෞද්ධයා කියන්නේ මාත්‍යෝ අධර්මයේ තුලින් ධර්මය මතු කරගන්න කෙනා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ අධර්මයේ තුලින් ධර්මය මතු කරගත්තා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව මාත්‍යෝ අධර්මයේ පසුපස්සේ අපි යනවා නම්
ඒ යන මොහොතක් පාසා අපි ජීවිතයට අදාළ වීම නිසා ලෝකේ ලෝකේ සබඳන්නේ කියේ ඒක අපිට වෙනස් කරන්න බෑ ඒක අපිට නවත්තන්න බෑ අපි නිරේතුරුව දකින්න ඕනේ දෘෂ්ටි මතවාද කියන කාරණේ සමාජයේ වැඩි වෙන්න ඇයි දෘෂ්ටි මතවාද වැඩි වෙන්නේ කියන කාරණේ ගැන හිතන්න නෙමෙයි මේ දෘෂ්ටි මතවාද තුලින් මේ අය කරගන්නා වූ අකුසල් කොච්චර නම් බලවත්ද කියන කාරණේ ගැන හිතන්න නෙමෙයි එහෙම නැත්නම් සාසනයට මේ මොකද්ද වෙන්නේ කියන අනේ අපෝයි කියලා කම්බුරට අද තියාගන්න කාරණේ කෙන නෙමෙයි අපි දකින්න ඕනේ දෘෂ්ටි මතවාද තුලින් උත් මහත්යෝ අතීත පංච උපාදාන ස්කන්ධේ මතකල දකින්න අපි දක්ෂ වෙයි එතනයි දක්ෂයන් කියන්නේ සේන දෘෂ්ටි අනුන්ගේ දෘෂ්ටි මතවාද තුලින් තේරෙනවා අනුන් බුදුරජාණන් වහන්සේට කරන්නා වූ අගෞරවයන් තුලින් අනුන් ධර්මයට කරන්නා වූ මදිපුංචිකම් තුලින් අපි නිරේතුරුව දෘෂ්ටි මතවාදයන් තුලින් අනුන් තුලින් අපි අධර්මයෙන් තුලින් අපි පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න තේරෙනවා අතීත පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය මතකල දකින්න තේරෙනවා ඒ අතීත පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය මත කරලා ගනිද්දී මෙවැනි දෘෂ්ටි මතවාද නිසා අතීතයේ ඇති කරගත්තා වූ මනුස්සයා ඇති කරගත්තා වූ අකුසල් සංස්කාර නිසා අවුරුදු ලක්ෂ ගණන් කල්ප ගණන් දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාල උදා වුණ හැටි අපි මුලින් දකිනවා. ඇයි අනාගතයේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් අවුරුදු ලක්ෂ 25කට වැඩිය දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් අනාගතයේදී එන්නේ? එතන මේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලය කියන්නේ කුමක ඵලයක්ද? මේ ධර්මයේ තෙරෙහිව දෘෂ්ටි ගත්තා වූ මනුස්සයෙන් කරන්නා වූ අකුසල ඵලය. වෙන දෙයක් නෙමෙයි. ඒ අකුසල ඵලයයි මේ 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 අබුද්ධෝත්පාද කාලයක් කියන්නේ. එනම් සංසාරේ දෘෂ්ටි මතවාද නිසා ධර්මයේ තෙරෙහිව ගත්තා වූ දෘෂ්ටි මතවාද නිසා බුදුරජාණන් වහන්සේ දෙවෙනි තැනට දාලා අනිකුත් අය පළවෙනි තැනට ඔසවා තැබීම නිසා කොයිසම් සංසාරේ අපි අකුසල් කරගන්නේ කියලා තේරෙන්නේ. දැස් දෙක පියාගෙන අනුතරන්නා වූ දෘෂ්ටියේ දොස් කියන්නේ අපි පය කප්ප වැඩක් නැහැ. ඒ උනා ඒ යාගේ ස්වභාවය. අපිට නිවැරදි කරන්න අවශ්‍ය නැහැ. මොකද මම තාම නිවැරදි වෙලා නැහැ. මම තාම නිවැරදි වෙලා නැත්නම් ලෝකයා නිවැරදි කරන්නේ නැහැ. අපිට අදාළ දෙයක් නෙමෙයි. ඒ නිසා අනුන්ගේ දෘෂ්ටි මතවාද විය දකිද්දී අනුන් ධර්මයේ විවේචනය කරන විය දකිද්දී නිරේතුරුවේ දැක්ම තුලින් තමා පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය සංසාර බය මතු කරලා ගන්න. තමා සංසාරයේ බුද්ධෝත්පාද කාලවලුල ඉපදිලා අසත්පුරුෂ ආශ්‍රයන් නිසාම වැරදි ආශ්‍රයන් නිසාම මිත්‍යා දෘෂ්ටික ආශ්‍රයන් නිසාම කොච්චර වැරදි මිත්‍යා දෘෂ්ටික මතවලට පැටලිලා සාසන අතුරුදහන් කරන්න කොච්චර නම් අවුලෙන් නැද්ද කියලා හිතන්නේ අතීතේ මිත්‍යා දෘෂ්ටික වැරදි ආශ්‍රයන්ට අහුවෙලා වැරදි දෘෂ්ටි මතවාද දරාගෙන බුදුරජාණන් වහන්සේලා ඉදිරියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේලාට කොච්චර අපහාස කරන සතර අපායට වැටෙන්නේ කියලා නිඳා අතීතයේ වැරදි දෘෂ්ටීන් දරාගෙන රහතන් වහන්සේලාත් එක්ක ධර්ම සාකච්ඡා කරන්න ගිහිල්ලා කරගත්තා වූ අකුසල් නිසා කොච්චර නම් දුකට වැටිලා ඉන්නේ කියලා දකිනවා මේ දැක්ම තුළ ඉඳගෙන මහත්වෝ වර්තමාන සමාජය වෙනි වැරදි දෘෂ්ටීන් මතුවෙනකොට ඒ දෘෂ්ටීන් තුලින් අපි ධර්මයට දකිනවා දැන් උතනින් මේ සමාජයට වැරදිලා තියෙනවා දැන් සමාජික වැරදිලා තියෙන මොකක්ද මොකක්ද තේරෙන්නේ? ඒතන වැරදි කරුවා වැරදි කරුවෙක් හැටියට දකින්න යනවා වැරදි කරුවා තුලින් ධර්මය දකින්නේ නැහැ. වැරදි කරුවා තුලින් ධර්මය දකින්නේ නැහැ. අපි දා වැරදි කරුවා තුලින් ධර්මය මතු කරලා ගන්නවා. එතනයි අපේ මුක්ෂභාවය. අපි වැරදි කරුවා තුලින් ධර්මය මතු කර ගන්න නොගන්නා තාක්කල් අපි වැරදි කරුවෙක් හැටියට සමාජ ජීවත් වෙනවා. නමුත් ඒක අපිට තේරෙන්නේ නැහැ. අපි වැරද්ද තුල ඉඳලා අනුන්ගේ වැරද්ද කොයින ස්වභාවය කියන්නේ? මොකද අපි අනුන්ගේ වැරදි හොයන ස්වභාවයට යන්න අපි තුල තව තව පංච නීවරණ වැඩෙනවා. අපේ තුල පංච නීවරණ වැඩෙන්න 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 තව තව අධර්මයට අදාළ සංස්කාරයි. ඒතකොට මෙහෙම වැඩිලා වැඩිලා ගිහිල්ලා යම් දවසක අපි මිත්‍යා මත දෘෂ්ටි වලට වැටෙනවා. මොකද අපිට ලැබුණ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගත්තේ නැහැ. අපි අධර්මයේ දකිද්දී ධර්මයේ මතු කරලා ගත්තේ නැහැ. තේරෙන්නේ? අධර්මයේ දකිද්දී අධර්මයේ තුලින් ධර්මය දැක්කේ නැහැ. අපි නිරේතුරුවම අධර්මයේ තුලින් ධර්මයේ මතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ මම. ඒ අධර්මයේ තුලින් ධර්මයේ මතු කරගනිද්දී මේ සමාජයේ සිද්ධ වෙන්නා වූ සෑම ක්‍රියාවලියක්ම මාත්‍ය අපිට ආශිර්වාදයක්මයි. ආශිර්වාදයක්මයි. තේන. ඒ නිසා මෙතන මේ කොතනකවත් වැරද්දක් සමාජය තුල නැහැ. මේ දකින්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ධනය සද්ධාවයි කියලා. එච්චරයි. බුදුරජාණන් මේ සද්ධාවට වඩා ධනයක් නැහැ. තේන. මේ ලෝකේ කෝටිපතියෙක් ඉන්නවා නම් ඒ කෝටිපතියාගේ වත්කම මෙච්චර නම් ඒ සෑම වත්කමකටම එහා සද්ධාවේ වටිනාකම වැඩි.
සද්ධා වැටෙනකම් වැඩි. මොකද මේ කෝටිපතියාගේ වක්කම මෙච්චර වුණත් ඒ කෝටිපතියා මැරෙන වෙලාවේ සතර අපායට වැටෙන්නේ. එහෙනම් ඒ සියලුම ධනයට වඩා සද්ධාව ශ්‍රේෂ්ඨයි. මොකද සද්ධාව යාව සතර අපායට දාන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන සක්විති රජකමට වඩා සද්ධාව ශ්‍රේෂ්ඨයි කියලා. මේ මුළු ලෝකෙම පාලනය කරන සක්විති රජ කෙනෙක් කියන්නේ කොයිසා ඒසුතුරු දෙන්නේද දෙන්නේද මොන පින් කන්දරාව. ඒ රජකමටත් වඩා සද්ධාව ශ්‍රේෂ්ඨයි කියන්නේ. මොකද සක්විති රජකම යාව සතර අපායට දාන්න පුළුවන්. නමුත් සද්ධාව යාව සතර අපායට දාන්න. එහෙනම් දැන් මේ කාරණා තුලින් සමාජය තුලින් මතවාද දෘෂ්ටි වැපිරෙන්න වැපිරෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයන්ගේ අර්ථයන්ට බාහිර විකෘතීන් වැగిරෙන්න වැగిරෙන්න මාත්‍යෝ තව 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 මේ සද්ධාව දුර්වල වෙනවා. ඒ නිසා මේවා තුලින් අපි අසද්ධාවේ ඵලයමයි අස්වැන්නමයි මේ දකින්නේ. ඇයි අසද්ධාවේ අස්වැන්න දකින්නේ? කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. දුර්වල නිසාම සතිය සිහිය දුර්වලයි. ඒ නිසා ධම්ම විජය බොජ්ජංගය ධර්මයට අදාළව වැඩෙන්නේ නැහැ. විද්‍යා ධර්මයට අදාළව වැඩෙන්නේ. මිත්‍යා ධර්මයට අදාළව වැඩෙද්දී ඒ නිසාම සකස් වෙන වීර්යයක් මිච්ඡා වීර්යයක් බවට පත් වෙනවා. ඒ මිච්ඡා වීර්ය නිසා සකස් වෙන ප්‍රීතිය පස්සද්ධියත් මිච්ඡා ප්‍රීතිය පස්සද්ධිය බවට පත් වෙනවා. ඒ ප්‍රීතිය පස්සද්ධිය නිසා සකස් වෙන සමාධිය උපේක්ඛාවත් මිච්ඡා උපේක්ඛාවක් සමාධියක් බවට පත් වෙනවා. එතකොට මිත්‍යා මිත්‍යා ධර්මයන් දේශනා කරන විකෘති මේ සූත්‍රගත ධර්මයන්ට බාහිර විකෘති ධර්මයන් දේශනා කරන පින්වතුන්ලා තුන වීර්යදී වීර්යදී ප්‍රීතිය පස්සද්ධියක් තියෙනවා. ඒගොල්ලෝ සතුටෙන් කතා කරන්නේ ප්‍රීතියෙන් කතා කරන්නේ එවලතුල ක්‍රී උපේක්ෂාව සමාධියක් නමුත් ඒ සියල්ලම මිච්ඡා ධනෙටයි වැටෙන්නේ. එතන සම්මා ධනෙට වැටෙන්නේ නැහැ. තේරෙනවද? එනිසා නිරේතුරුව මහත්වෝ මේ සෑම දෙයක්ම පින්වතුල්ලා පින්වතුල්ලාට ලැබුණා වූ ආශිර්වාදයක් හැටියටයි දකින්න. ආශිර්වාද. මේවා දකිද්දී අපේ කියනා වූ අප්‍රමාදී භාවය ප්‍රමාදී භාවය අප්‍රමාදී භාවය බවට පත් කරගන්න. තේරෙනවද? දෙදෙනේ නිරේතුරුව මේ කසකාරයෙන් මේ ශාසනය අතුරුදහන් වෙන ශාසනය විනාශ වෙන ශාසනය දුර්වල වීමේ කසකාරයන්ගේ හඬ තමයි ඔය විද්‍යා දෘෂ්ටික ධර්මයන්ගේ මේ වැපිරීම කියන්නේ. තේරෙනවද? මේ 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 වැඩි වීම කියන්නේ. තේරෙනවද? ඒ නිසා මේක තුලින් ධර්මය මතු කළා. තේරෙනවද? දැන් මම භික්ෂුවක් හැටියට හෝ ගිහි කාලයේ හැටියට හෝ ඔය සියලුම මේ 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 ධර්මතාවයන් අපි ඇසුරින් දැක්ක කන් වලින් ඇහුවා. තේරෙනවද? ඔක මේ මේ මොහොතේ ඇති වෙච්ච දෙයක් විතරක් නෙමෙයි. ඔව් අපි ඇස්වලින් දැක්ක කම්මුලින් ඇහුවා. නමුත් කවදාකවත් ඒවා නිවැරදි කරන්න අපි ගියේ නැහැ. දෘෂ්ටීන් 62ක් තිබුණ ලෝකේ දෘෂ්ටීන් 62කින් එකක්වත් නිවැරදි කරන්න බුදුරජාණන් වහන්සේ ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගියේ නැහැ. තේන්නා. බුදුරජාණන් වහන්සේ ආලාර කාලාම උද්දක රාමපුත්‍ර ළඟට ගියා. හරියන්නේ නැහැ. මෙතන කියන්නේ භවයට අදාළ වැඩසටහනක්. උන්වහන්සේ ගියා. තේන්නා. උන්වහන්සේට මෙතන නෙමෙයි නිවැරදි තැන තියාගෙන උන්වහන්සේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්න තාක්ක එහෙම ගිහිල්ලා උන්වහන්සේ මේ දොස්ත්‍රීන් නැති කරගන්න උත්සාහ කරේ නැහැ. උන්වහන්සේ අවබෝධ කළා වූ ධර්මයේ දේශනා කළා. මොකද උන්වහන්සේ දන්නවා බුදුරජාණන් වහන්සේ මේ දොස්ත්‍රීන් කියන්නේ මාත්‍ය සංස්කාරයක ඵලයක් කියලා. සංස්කාරයක ඵලයක්. මොකද දීර්ඝ අබුද්ධෝත්පාද කාලවලුල ඉපදිලා මිත්‍යා දොස්ත්‍රීන් වඩලා වඩලා බුදුරජාණන් වහන්සේලාට එරෙහිව කරුණ දක්වලා ධර්මයට එරෙහිව කරුණ දක්වලා සංඝයාට එරෙහිව කරුණ දක්වලා මේ දීර්ඝ අකුසල් සංස්කාර මිත්‍යා දෘෂ්ටික සංස්කාර සංස්කාරපත්‍ය විඥානං කියන ධර්මතාවයයි අපි පිටිපස්සේ ගලාගෙන එනවා ගලාගෙන එනවා. ඉතින් මේ මේ මේවා තමයි මහත්ව ශාසනයක් විනාශ කරන්න ඉදිරියේදී මතුවලා ඉන්නේ. තේරෙනවා? ඒ නිසා මේ මතුවීම තුළ ලෝකේ නිවැරදි කරන්න නෙමෙයි අපි ආයේ. තේරෙනවා? අපි නිවැරදි වෙලා මෙතනින් යන්න ඕනේ. අපි ඊට වඩා කතාවක් වර්තමාන සමාජයේ කියන්නේ නැහැ. ඊට වඩා කතාවක් වර්තමාන සමාජයෙන් මං ගත්තේ මම සමාජයේ දුර්වලතාවයන් දකින්දී මේ දුර්වල සමාජයෙන් මම ගැලවිලා යනවා කියන තැන මතු කළා. තේරෙනවද? ඒ එතන සකස් වෙන තැනදී මහත්වෝ බුදු ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ වැටෙන. තේරෙනවද? සමාජය තුල සිද්ධ වෙන්නා වූ ධර්ම විරෝධී දේවල් බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේ වෙන්නා වූ අගෞරවයන් එවැගේම වැඩෙන්නා වූ මිච්ඡා ආර්ය ශ්‍රාන්තික මාර්ගයන් මේවා දකින්න 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 මහත්වෝ ලෝකයේ කෙරේ කල්පිනීමයි. ලෝකේ කිරේ කලකිරීම ඇති කරගන්න. ලෝකේ කිරේ කලකිරීම ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ කියන අර්ථයේ ධර්ම රත්නයේ කියන අර්ථයේ සංඝ රත්නයේ කියන අර්ථයේ ජීව මානව අපිට මේ දකින්න අහන්න කියන ලැබෙද්දී බුදු පිළිම වහන්සේ නමක් තුලින් හරි මාත්‍යෝ මේසා දෘෂ්ටි මතවාද වැගිරෙනවා නම් අනාගතේ කොයිසම් දුර්වල තැනක් එනවාද කියලා දකින්න. තේරෙයි? දුර්වල තැනක් එනවාද කියලා දකින්න.
ඒ දුර්ලභ තැන කෙනවාද කියලා දකින්න තැන ඉඳන් සංසාර බය මතු කරගන්න. තේරෙනවද? පස් සංසාර බය මතු කරගන්න වර්තමාන පංච උපාදාන ස්කන්ධයේ තියෙනා වූ විසකුරු භාවය දකින්න. මේ විසකුරු වර්තමාන පංච උපාදාන ස්කන්ධයෙන් විසින් බිහි කරන්නා වූ අනාගත විසකුරු දුක්ඛිත පංච උපාදාන ස්කන්ධයේ ස්වභාවය මොනින් දකින්න. තේරෙනවද? ඒතකොට මෙහෙම දැක්ම දැන් කවුරු අපිට ලබා දුන්නේ? එහේ මේ වැරදි දෘෂ්ටි මතවාද කරකටගත්තා වූ කින්වත් මහත්තුරු නොවලාමයි. තේරෙනවද? ඒ නිසා ඒක අපිට ආශිර්වාදයක් විතර වෙන්නේ. තේරෙනවද? උතර තමයි බුදුරජාණන් වහන්සේ කීතාව. තේරෙනවා. නමුත් ඉතින් ලෝකයේ තුල ඉන්න ඕවා නිවැරදි කරන්න යන පින්නතුල්ලා. නමුත් මාත්‍රේක බුදුරජාණන් වහන්සේගේ මාර්ගයට අදාළ නැහැ. බුදුරජාණන් වහන්සේ එවැනි මාර්ගයක් සංගයවන අපිට හෝ උපාසක උපාසිකාවන් මාත්‍රේලට දේශනා කළා. අපිට කියලා තියෙන්නේ මේ සංසාර බය දැකලා, මේ සංසාරයේ කටුකභාවය දැකලා, මේ දුක දැකලා, මේ සකස් වෙන්නා වූ පංච උපාදාන ස්කන්ධයේ තියෙනා වූ දුක්භාවය දැකලා අප්‍රමාදී භාවයට ඔබලාපත් වෙන්න කියන කාරණේ තියෙනවා. අපි අප්‍රමාදී භාවයට පත් නොවන මොහොතක් පාසා මාත්‍යෝ අපි අනාගත මේ විපත්තියේ කොටස් කරන බවට පත් වෙනවා. විපත්තියේ කොටස් කරන බවට පත් වෙනවා. තේන මොකද දැන් මේවා වැඩෙන්න වැඩෙන්න දකින්න දකින්න අපතුල මොකද්ද වෙන්නේ? ද්වේෂය. තේන අපි නිරේතුරුව ව්‍යාපාදයේ දේශයේ කලකිරීම පංචීවරයක් මේ අපි වෙන්නේ. තේන කවුරු නිසාද මේ? අනුන් කියන්නේ කවුද? පංච බාධානස්කන්ධ මාය. මේ පංච උපාදානස්කන්ධ මායයන් මේ කතා කරන වසවත්ති මායයන් මායයාගේ එක ධර්මතාවයක් ඊළඟ ධර්මතාවයේ පංච උපාදානස්කන්ධ මායයන්. නමුත් අපි වසවත්ති මායයා ගැන අපි හොයනවා බලනවා වසවත්ති මායයා අපිට කරදර කරයි කියලා හිතෙනවා. නමුත් මිනිස්යා තුළ සකස් වෙන්නා වූ පංච උපාදානස්කන්ධ මායයාගේ කියන බලවත්භාවය දකින්නේ නැහැ. එන මේ සෑම දෘෂ්ටි මතවාදයක්ම පතුරන්නේ කවුරුත් නෙමෙයි මේ මිනිස්යා තුළ සකස් වෙන්නා වූ පංච උපාදානස්කන්ධ මායයන්මයි. එතන මායя කියන්නේ ගැටෙන දෙයක්වත් නිවැරදි කරන්න තියෙන දෙයක්වත් නෙමෙයි. මායя කියන්නේ අවබෝධ කළ යුතු ධර්මතාවයක්. තේරෙනවද? අවබෝධ කළ යුතු ධර්මතාවයක්. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම එවැනි ධර්මයන් කෙරෙහි අපි ගැටෙන මොහොතක් පාසා මාත්‍යෝ අපි ඒ ගොඩටම වැටෙන්නා වූ පිලිස් බවට අපි කවදාකවත් නිවැරදි අපි ධර්මයේ තුල ඉන්නවා කියලා කාටවත් අපිට කියන්න බෑ. තේරෙනවද? ඒ නිසා ලෝකයේ ලෝකයේ අනදිසාවට ගියදී ඒ ගැන මොහොතක්වත් හිතන්න යන්න එපා. තේරෙනවද? ඒ යන්නා වූ ලෝකයේ ගමන් කරන්නා වූ දිශාව තුළ සකස් කර ගන්නා වූ දෘෂ්ටි මතවාද අකුසල මේවා දැකලා මිච්ඡා වැඩෙන්නා වූ මිච්ඡා අෂ්ටාංගික මාර්ගයන් දැකලා තමන් සංසාර බය ඇති කරගන්න. තේරෙනවා. මේ මෙතනින් ගැලවෙන්න බැරි වුණොත් මෙතනින් මේ මොහොතේ මේක මතු කරගත්ත නැති වුණොත් අනාගත කාලයේදී කොයිසම් මිත්‍යා දෘෂ්ටික ලෝකයක් මිත්‍යා දෘෂ්ටික ධර්මයකින් මේක වැසිරෙයිද කියන කාරණේ දකි. වැසිරෙයිද කියන කාරණේ දකි. දැකලා නිරේතුරුව මහත්ව සංසාර බය නැතිවීම මත කරගන්න සංසාර බය. ඒ සංසාර බය නැති කරගන්නතු මහත්ව බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයන්ගෙන් බාහිරව අපි ධර්මයේ විග්‍රහ කරනවා නම් විකෘති වූ ධර්මයන් අපි දේශනා කරනවා නම් නිරේතුරුව මහත්ව ඒවා නිසා ඒ අය බලවත් වූ මිත්‍යා දෘෂ්ටි භාවයෙන් අනාගතේපත් වෙනවා. නමුත් අපි දෙතෙන්ට යන්න ඕනේ අනුන්ට සමග ගැටෙන්න ගිහිල්ලා අපි දෙතෙන්ට යන්න ඕනේ. අපි ගැටුණොත් නිරේතුරුව මාත්‍යෝ අපි අකුසල් සංස්කාර තුලින් අවසානයේ දෙගොල්ලම එක පොඩකට වැටී පිටසක් බව දෙකක් දැන් සද්ධාවේ දුර්වලභාවය තුල සම්මාදිට්ඨියේ දුර්වලභාවය තුල සකස් වෙනා වූ ඵලයක් තියෙනවා. ඒ කියන්නේ සද්ධාවේ දුර්වලභාවය මේ තුල සම්මාදිට්ඨියේ දුර්වලභාවය තුල සකස් වෙනා වූ ඵලය තමයි මාත්‍යෝ නිරේතුරුවම වැරදි දෘෂ්ටි සමාදගත වෙනවා. තේරෙනවද? වැරදි මතවාද, වැරදි දෘෂ්ටීන්, වැරදි සීලවෘතය මේවා සමාදගත වෙනවා. එතන මේවා සමාජගත වෙන්නේ කාගින්වත් වරදින්නොත් නෙමෙයි. කාගියවත් වරදක් නෙමෙයි. හේතුඵල ධර්ම. හේතුඵල ධර්මයේ මොකද්ද? සද්ධාවේ දුර්වලභාවය. සද්ධාවේ දුර්වලභාවය. තේරෙනවද? ඒ සද්ධාවේ දුර්වලභාවයේ කුමක් නිසාද සකස් වුනේ? කල්යාණ මිත්‍රාස්තේ, සද්ධර්ම ශ්‍රවණි, නුවණින් මෙනෙහි කිරීම කියන කාරණා තුල. තේරෙනවද? ඒ කියන්නේ සමාජයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයන්ට අර්ථයට විකෘති ධර්මයන් පැතිරීලා යනවා නම් මහත්වේ. ඒ පැතිරෙන මොහොතක් පාසා අපි දකින්න ඕනේ සද්ධාවේ දුර්වලභාවය. සද්ධාවේ දුර්වලභාවය. තේරෙනවද? සද්ධාවේ දුර්වලභාවයම ඒකෙන් දකින්න ඕනේ. තේරෙනවද? නමුත් ඒ පින්වතුන්ලා බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනවා. ඒ පින්වතුන්ලා ධර්ම රත්නය ගැන කතා කරනවා. ඒ පින්වතුන්ලා මේවැයි මේ අයිතිය හිමිකාරය බව කතා කරනවා. නමුත් මාත් මේ සෑම දෙයක්ම මිච්ඡා සද්ධාව ගණයට පැටලෙනවා. මොකද මේ මිච්ඡා සද්ධාව සකස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍ර ධර්මයන්ගේ අර්ථයන් මරාගෙන. තේරෙනවද? මරාගෙන මේ මිච්ඡා සද්ධාව සකස් වෙන්නේ. තේරෙනවද?
इधर मैं मिच्छा सद्धाव सकस्वेन सकस्वेन महत्यो बुद्रजानन वांसे धर्म देशना करने में तय मागे हर लिया नहीं थे ना सद्भाव से सूत्रे देशना को ना मागे हर लिया नहीं मुको तो मागे हर लिया नहीं क्या ने ये मिच्छा धर्म्यान सामान्य महत्यो आस्वादे वैरी ये आस्वादे वैरी ने सापि नेवत 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 ये मैंने धर्म्यान करा गियो ऐसा बुद्धिजानन वांसे देशना करना इवेनि धर्म्यान नहीं मतलब एन मगह हो लिया नहीं के इवेनि तन दुरु कराने के लिए बुद्धिजानन वांसे देशना करना ते ना ऐसा इवेनि तात्पर्यन निरेतुरु आपे जीविते टापी एकतु कराने दक्षवेन्नों ने ऐसा इवेनि ऐसे नो नो अनुंगे असद्दामिसा अपि असद्दाव ऐतिबाव एवं निवेदित कराने में एवं धक्के में निरेतुरुओं में बुद्रजान अनुवान से के धर्मरात्ने सांगरात्ने आयोमे शक्ति आयोमे गुणी धक्के तेरा सारा सांकर कल्प लक्ष्य गाना क्ले ऐस मस्त इस दंड में महापारमी गमनक संपूर्ण करेला अरसा कैपवी मारसा शक्ति के राजकाम मातहरेला हाया वो दा दुष्करक प्यार एक हमें आवृत पाहक उपाध्याय कर ला हिमनेत नां इटवड़ा दे अध्यापन सुरसुकमा क्लबों के ने केक का बुद्धिजान अनुभान से के सम्मा संबुद्ध ज्ञाने कावड़ा कर गलपन ज्ञान एवं आशाएं बोलो आयु के दुरस्त देवा देना इंसान निरेत रूप में बुद्धिजान अनुभान से मूलतः ने दीला बुद्धिजान अनुभान से के � इतने गुड़ाक में बाटी ने में साम्मा दीप्ति आर्थियन भावनाओं के लिए पूर्ण करी तेर साधारण सागस्कर का अन्य मूलिक में देखा माय साम्मा दीप्ति आर्थियन भावनाओं के लिए पूर्ण करी या बुद्धिजान अनुवांस से के गुणियां धार्मरात्ने संगरात्ने गुणियां मित्र में नहीं करो निरेतु वो सीपात करो सीपात या दैस्ते का पियां के न मोहता दक्षिणों संसारे मांग अबुद्धों पाद काल वालों लिपती ना गस गल इधर हम तो तार का उल्टे बैंड है पियां नूरीं दक्षिणों या दक्षिणों अतीते अबुद्धों पाद काल वालों लिपती ना मित्यां दुष्टि के देवियां तो मित्यां दुष्टि के यक्षे इंते यक्षनियां तो वंदना दुनिया आबुद्धों पाद काले के तीन आमिहिरी मित्यादुष्टि कमावे दुका आपुसले नोनिंग अभी तक ना देखना बुद्धों पाद काले केरे क्या मैं सकस करता ते चांदे ऐ की तरह ते ना साध्दाव दावता वारण नहीं करता ते दी एवं के निरेतु समय साम्मा दीप्ति आनी तारते हैं नोनिंग दाखिन ते पाठित के समुपान उपतकी ये पाठित के समुपान उपदेशी नकार नहीं देखेला अतीते मां पाठित के समुपान वो इपुदुना वो सास्वी के जीवित नोने मातुकोला दाखिन दाखिन मोहताक पासा तावताव तावताव कुसले केरे पीना केरे चांदे बैठे बिना ते कार्मे कार्मपाल विश्वासे नोने दाखिन अतीते यहाँ पात देवाल करला यहाँ पात विपाक हेतु देखेला अतीते अम्मा तातला सालकला साक्रिया बेच्चे की देखला मै जीव के अम्मा तातला सालकला कुसल पक्षी अपने वैरी करेगा मुनि ने अतीते राहतन वाहन सेला सोवान उत्तमे वैरी उन्ना वैरी किया इकेर देखला मटा मै जीव के भी सोवान में न पुलवां के विश्वास यही करेगा ते अम ओपपातिक व देवियाँ ब्राह्मणी नुपदिनवाह के रखार में देखला मामा ओपपातिक व देवी एक ब्राह्मणी क्वेनवाह के निकलने का कुसल सिद्ध वैली करेगा तो मैं साम्मा दीप्ति आर्थियाँ बावना व खेतीर निरेतुर व मिने ही करन मात्यो कुसल पक्षी पीना मोदी लाई ना शक्ति मात्यो ना मुकुट अभी मैं वैरदी दुष्टि मतवाद और टबैटेन ने मैं ये टाढा लापसल लापे परिपास से मातुए मैं साम्मा है तो मैं आसात पुरुष आस्वे मैं क्या मातु पल रही इंसान मैं साम्मा दीप्ति आर्थियाँ निरेतुर व मात्यो बावना व खेतीर कुहुन करने वोट प्रगुण करने वोट आयो में कुसल शक्ति आपे जीवित बैठे एक उसाल शक्ति में अपने आरेश्टां के उमार के शक्ति मात करेगे ने में वैरेंटी दुष्टि इन मतवाद विदर्भ ने में वैन बहन मिला अपने मार के लिखर गाना पीले पुलवां का है दें मात्यो में अभी में सद्धावे दुरुलबावे अंगे ने कथा करना सद्धावे दुरुलबावे क्या ने सम्मादित्य दुरुलबावे ने अमूलिका सद्धाव इधर में सद्धावे दुरुलबावे निरेतुरु में सकस्विनो आए कि ने कारने मतक में कथा करने को मट में
ගිය සතියේ එක අම්මා කෙනෙක් මෑණි කෙනෙක් ඇවිල්ලා අහපු ප්‍රශ්නයක් මට මතක් වෙනවා. ඒ අම්මා ඇවිල්ලා මගෙන් අහනවා සාමින්වහන්සේ මේ කොත්තමල්ලි තඹලා හවසට බුදුරජාණන් වහන්සේට ස්වාමින්වහන්සේලාට පූජා කරන්න කැප නැද්ද කියලා. තේනද? ඒ කියන්නේ කොත්තමල්ලි තඹලා එහෙම නැත්නම් ඔය තියෙනවා වෙණිවල් ගැට කොත්තමල්ලි හෝ වේවා ඒවත් තඹලා පූජා කිරීම කැප නැද්ද කියලා. එතන මම අහුව මෑණියෝ කවුද ඔය දේ කිව්වේ කියලා. එතකොට ස්වාමින්වහන්සේ නමක් කිව්වා කියලා කියන්නේ. තේන? එතකොට දැන් බලන්න දැන් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? කොත්තමල්ලි කියන කාරණය තැඹනවායි කියන කාරණය තුල මේ ඒක අකප දෙයක් කියන කාරණය තමයි මතු කරලා මේ මෑණියෝ මගෙන් අහන්නේ මේ මේක ඇත්තද නැත්ද කියලා. ඉතින් මං කෝ මෑණියෝ එවෙනි කොතනකවත් ධර්ම විනේ කොත්තමල්ලි තඹලා හෝ වෙන දෙයක් හෝ තඹලා පූජා කිරීම අකපයි කියලා සඳහනක් නැහැ. ඒ කියන්නේ ඖෂධයක් තඹලා පූජා කිරීම අකපයි කියලා කාරණයක් නැහැ. ඒතකොට දැන් මේවැනි ප්‍රශ්න සමාජය තුල මතුවෙන්නේ කුමක් නිසාද? මේ සද්ධාවේ දුර්වලභාවය නිසා. ඒතකොට මේ සද්ධාවේ දුර්වලභාවය නිසා කල්යාණ මිත්‍රාශ්‍රයකින් තොරව සද්ධර්ම ශ්‍රවණිය නැතුව නුවණින් මෙනෙහි කිරීම දුර්වලභාවය නිසා දැන් ඒගොල්ලෝ දකිනවා මේ කොත්තමල්ලි ඇටේ සත්වෙක් පුද්ගලෙක් ඉන්නවා කියලා. කොත්තමල්ලි ඇටේ සත්වෙක් පුද්ගලෙක් ඉන්නවා මේක තම්බනකොට ඒ සත්වයා පුද්ගලයා පීඩාවට පත් වෙනවායි කියන කාරණේ තමයි දකින්නේ. ඒතකොට දැන් මේවා මේ අසද්ධාව නිසාම සමාජය තුළ ගලාගෙන යන ආ ධර්මතාවයන්. තේරෙන්නේ? දැන් අපි කේක් කෑල්ලක් කන්න ගියොත් සමහර ලාටේ කේක් කෑල්ල තුනත් කෙනෙක් බිත්තරයක් කුකුල් පැටිය දකින්න. කිරිවීදුරුවක් බොන්න ගියත් ඒ කිරිවීදුරුව තුන හලප් පැටියෙක් නැත්තම් එළදෙනෙක් සත්වෙක් පුද්ගලෙක් දකින්න. තේන? එතකොට දැන් මෙවැනි දැක්ම දිගින් දිගට වර්ධනය වෙලා දැන් ඉදිරියේදී කොත්තමල්ලි ටිකක් තම්බන එකත් අකපයි කියන තැනට හිතන්න පුළුවන් සමාජය සකස් වෙනවා. එතකොට මේවා හේතුඵල ධර්මයන් හැටියටමයි අපි දකින්න. එතකොට මේවා හේතුඵල ධර්මයන් හැටියට නිරේතුරුව දකිද්දී අපි දකිනවා අනතුර මොකක්ද කියන තැන දැකලා අපිට අනතුරින් මිදීමේ ශක්තිය අපිට මතුවෙලා මතු කරලා ගන්න පුළුවන්. තේන? ඒ නිසා මොකද අසද්දාම වැඩි වෙන්න සමාජය තුළ නිරේතුරුවම අපිට අහන්න දකින්න ලැබෙන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත විනයගත ධර්මයන්ට විරුද්ධ අර්ථයන්මයි. තේන? වර්තමාන සමාජයේ බුදුරජාණන් වහන්සේගේ උපත පිරිනිවීම බුද්ධත්වයේ කියන කාරණා ස්ථාන පිළිබඳවත් ප්‍රශ්නාර්ථයක් තමයි තියලා තියෙන්නේ. මෙච්චර පැහැදිලි සූත්‍රගත ධර්මයන්ගේ මේවා සඳහන් වෙද්දී මේවා මතු කරමින් සමාජය තුළ ප්‍රශ්නාර්ථ ඇති කරන දිශාවට යන බව පේනවා. තේන්නේ? එතන මේ සෑම දෙයක්ම සකස් වෙන්නේ එකම එක හේතුව තමයි කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණීත් නුවණින් මෙනෙහි කිරීමේ තියෙනව දුර්වලතාවය. ඒතර ඒ නිසා නිරේතුරුව පිංගතුල්ලා දක්ෂ වෙන්න ඕනේ මෙවැනි සූත්‍රගත ධර්මයන්ට බාහිර ධර්මයන් සමාජය තුළ ඇසෙනවා නම් ඒක ධර්මයක්. ඒක ඒ තුලින් ධර්මයමයි අපි දකින්න ඕනේ. ඒ ධර්මය තුලින් දැකලා මේසා විකෘති ධර්මයන් සමාජගත වෙනවා නම් අපි මහවහ මේ සමාජයෙන් මිදෙනවායි කියන කාරණයට මේ සමාජයේ කමඨහනක් අරගෙන අපි මේ සමාජයෙන් මිදෙනවායි කියන කාරණේ තමයි අපි සාක්ෂාත් කරගන්න ඕනේ.